අයිබෝන් අදත් අපේ හමුවේ නම ජීවිතයට ඉඩක් මිනිසු විතරක් නෙමේ ජීවත් වෙන ඕනම සතෙක් ගහකොළ පවා ජීවිතේ වටිනම දේ හැටියට නැත්තම් තමන්ට තියෙන තාම උතුම් සමාජයෙන් ලෝකයෙන් විතරක් නෙමේ පරිසරයෙන් ලැබුණු දේ හැටියට හිතන්නේ ජීවිතය හැබැයි ඉතින් ජීවිතය තුළ විවිධාකාර පරිත්‍යාගයන් අභියෝග සමහර විට ජීවිතයටත් වඩා වටිනවායි කියන දේවල් ගැන කතා කරනවා එවෙනින් පෙනී සිටින අපි දැකලා තියෙනවා අපි හිතනවා ජීවිතයට ඔබ ලබා දීලා තියෙන ඊට කඩ මීට වඩා පුළුල් වෙන්න ඕනේ කියලා ඒ නිසා ජීවිතයට ඉඩක් තුල අදත් අපි කතා කරන මාතෘකාව ඔබට දැනෙන ඔබට සංවේදී ඔබේ හිත ඇතුළටම කිඳා බහින මාතෘකාවේ කියලා මනසට ආරම්භයේදීම අපි විශ්වාස කරනවා සමහර විට මේ කතා කරන මාතෘකාව එහෙමත් නැත්නම් අපි කතා කරන කාරණාවල ඇතුළේ තියෙන දේ හිතනට ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් හැබැයි ජීවිතය කියන්නේ හැම දෙයක් බොහොම සරලව මතු පිටින් හිතුවට ජීවිතය ඇත්තටම ගැඹුරුයි. ඒ ගැඹුරු තේරුම් අරගෙන ජීවත් වෙනකොට ජීවත් වෙන හරි ලේසි. ඒ නිසායි මේ හෝරාව තුළ අපි වෙනදට වඩා ටිකක් ගැඹුරු දේවල් විවෘතව ඔබත් එක්ක කතා කරන්න තීරණය කළේ. පහුගිය සතියේ අපේ ආරම්භක වැඩසටහනේ අපිට සමාරම්භය ලබා දීපු අපේ ආරාධිතය ඔබට අමුත්තෙකු නොවන ඔහු අද වැඩසටහනේදීත් අපේ කතාබහේ මුලපිරීම සඳහා අපේ ආරාධනාවෙන් පැමිණ සිටිනවා. හර්ෂක කළුදේව මහත්තයා බොහොම සතුටින් ඔබතුමා අප පිළිගන්නවා. අපි ආරම්භක වැඩසටහනේ ඔබතුමාගේ වෘත්තිය ගැන කිව්වා ඉංජිනේරුවරයෙක්. ඊන්පස්සේ මග පෙන්වන්නාගේ භූමිකාව වඩා හොඳයි කියලා හිතපු නිසා ඔබ මාර්ග උපදේශකයෙක් වෙනවා. දැන් ජීවිතේ හරි සතුටයි. ඔවුන්ගේ ජීවිතත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී ලංකාවේදී අපි ලැබපු සතුට දැන් ජාත්‍යන්තරත් එක්ක බෙදා ගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. අද මාතෘකාවත් පහුගිය සතියේ අපි දීපු ආරම්භයට සමගාමී. මුදල් කලමනාකරණය ඔබ ඔය විදේශ රටවලට ගිහිල්ලා ඉන්නේ ප්‍රධානම හේතුව මුදල් නිසායි කියලා කිව්වොත් මම හිතන්නේ කවුරුත් නෑ නෑ එහෙම නෑ අපි මේ සැප ගන්න වෙන රටවලට ගියා එහෙම කියලා අපිත් එක තර්ක කරන එකක් නෑ. ඒ නිසා මුදල් කල්පනාකරණයට අඩ හොරාවකට ආසන්න කාලයක් අපි අද වැඩසටහනෙත් වෙන් කරලා තියෙනවා. හැබැයි අපි කෙලින්ම එතනට යන්නේ නෑ. හර්ෂක කළුදේව මහත්තයා අපි මේ ඉදිරිපත් කරන සමහර සංකල්ප නැත්නම් මේ කියලා දෙන දේවල් නිකම් වෙන රටවල් වලින් ආපු අලුත් දේවල් අමුතු දේවල් වගේ හිතෙන්නත් පුළුවන්. අපේ රටවල මිනිස්සුන්ට ඔය අතීතයේ තිබිච්ච දේවල් වර්තමානයේ වෙන නම් වලින් ගෙනවම අලුත් වගේ හිතෙනවා. හැබැයි අපිට අතීතයේ ඉඳලා ආපු ලෝකෙටම කියා දෙන්න පුළුවන් හොඳ දේවල් තිබුණා. එහෙම දේවල් ටිකක් මතක් කරොත් හොඳයි මේ සල්ලි ගැනම කතා කරනට වැඩි. හරි. අයිබුවන්. දුලක්ෂ කිව්වා වගේ මං හිතන්නේ අතීතයෙන් ගොඩාක් අපිට පාඩම් ගන්න තියෙනවා. කියන්නේ අපි වර්තමානය අපි අපිට දැනෙන වර්තමානයේ වුණාට හැබැයි මේ අතීතයේ තියෙන දේවල් අතීතයේ කරපු දේවල් තමයි ප්‍රක්ෂිප්තයක් විදිහට වර්තමානයට ඇවිල්ලා අපිට දැනෙන්න පටන් ගන්න. ඇමරිකාවේ අතීතය අවුරුදු 225ක් වුණාට හැබැයි මීට අවුරුදු 45කට කලින් ඇමරිකාවේ මිනිස්සු හඳට යනවා. හැබැයි අපේ අතීතය අවුරුදු 2500කට එහා යනවා. 1876 ග්‍රැහම් බෙල් මහත්තයා හොයාගන්නවා ටෙලිෆෝනේ. එතකොට 1821 හොයාගන්නවා පැරඩේ මයිකල් පැරඩේ මහත්මයා විදුලිය. එතකොට මේ 1700 විතර වෙනකොට අපි කතා කරන වාෂ්ප එන්ජින් එක ස්ටීම් එන්ජින් එක ක්‍රියාත්මක වෙලා 1700 විතර වෙනකොට ටෙක්ස්ටයිල් කර්මාන්තය එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තය මේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊට කලින් අපි කතා කරනවා කුවේණිගේ කාලේ ඉඳලා ලංකාවේ මේ ටෙක්ස්ටයිල් කර්මාන්තය එහෙම නැත්නම් මේ රෙදිවිවීමේ කර්මාන්තය පැවතුනා කියලා. විජය කුමරුගේ විජය පුරාණේ අපි පටන් ගන්න එතනින්. එතනින්. අපි එතන ඒ දේ කීකේ ඉන්නවා හැබැයි නේද? ඒ දේ කීකේ ඉන්නවා අපි හැබැයි. එතකොට එච්චර අතීතයක ඉඳලා එන මිනිස්සු අපි. හැබැයි ඒකේ තව චුට්ටක් අපි කතා කරන මේ තාක්ෂණික පැත්තනොත් අපි ගොඩාක් ඉස්සරහට ගිහලා හිටියා ඊට සාපේක්ෂව. ගම් මොනවාද විනින් ශිෂ්ටාචාරවල මිනිස්සු මේ ගඟක් ආශ්‍රිතව ඒ අයගේ ශිෂ්ටාචාරය හදාගත්තා. හැබැයි අපේ මිනිස්සු ඊට එහා ගිහිල්ලා වැවක් හදාගෙන ඒක මොන හරි ගඟක් හරස් කරලා වැව් පන්ති හදලා පිටාර වැව් හදලා නගර වෙනම නගර සැලසුම් කරලා දැන් අපි විශ්වවිද්‍යාලවල අපි කතා කරන නගර සැලසුම් වලදී ඉස්සර වෙලාම කතා කරන්නේ අනුරාධපුර පොළොන්නරුවේ කොහොමද නගර හැදුවේ කියන කතාව. පළවෙනි රාජධානිය ගැන මතක් කළා. අනිවාර්යයෙන්ම. ඒතර මේ දේවල් අපිට තිබුණා. හැබැයි අපි එතනමයි තාම අද ඉන්නේ. මට හිතෙනවා මේ අතීතයේ අපි කරපු දේවලුත් එක්ක
මේ මුදල් කළමනාකරණයේ වේවා මොන හරි දෙයකදී අපි චුට්ටක් මේ හිතන විදිය චුට්ටක් වෙනස් කරන්න වෙනවා. මේ හිතන විදිය වෙනස් කරේ නැත්තම් අපි හැමදාම මෙතන ඉඳීවි. මුදල් කළමනාකරණයේ වේවා එහෙම නැත්තම් කාල කළමනාකරණයේ වේවා ජීවිතයේ තියෙන හැම දෙයක් ගැනම ටිකක් වෙනස් විදියට හිතුවේ නැත්තම් අපි අපේ ජීවිතයේ මේ අර අපි අපේ හැම කෙනාටම ඉලක්ක තියෙනවනේ. ඔබ රට ඇවිල්ලා ඉන්නේ දුලක්ෂී වගේ මොන හරි සල්ලි හොයන්න හෝ එහෙම නැත්තම් සල්ලි හොයා මූලික අරමුණ සල්ලි හොයන එක මුදල් හොයන එක එතනින් gedara තියෙනවා තව අරමුණු ගොඩාක්. ඒතර මේ හැම එකක්ම සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ අර හිතන විදිය වෙනස් කරොත් විතරයි. ඇත්ත. හිතන විදිය වෙනස් කරනවා කියන්නේ අර පැරණි දේ ඉවත් කරලා අලුතෙන්ම හිතනවා කියන එක නෙමෙයි. ඒ පැරණි දේත් හිතන්න අලුත් දේවල් තියෙනවා. ඒක තමයි වෙනස. දැන් ඔබතුමා කිව්වා වගේ ඇතමුණු තර්ක කරන ලෝකෙ කිසිම දෙයක් අලුත් නැහැ. අලුතෙන් හොයා ගන්නවා කියලා කතාවක් නැහැ. තිබුණු දෙයක් අපිට නොපෙනුණු දෙයක් අප නොදුරු දෙයක් දැකීම සහ පෙනීම තමයි අලුතෙන් අපි හොයා ගන්නවා කියලා කියන්නේ. ඔය අපේ සංකල්පවලත් ඔබතුමා කිව්ව කාරණේ හරි. අපි ඔබට යෝජනා කරන්නේ නැහැ මහා වැවක් හදන්න, මහා ශිෂ්ටාචාරයක් හදන්න. එහෙමත් නැත්නම් අර පැරණන් කරපු දේ ආකාරයෙන්ම කරන්න කියලා. හැබැයි ඔබේ ලෝකයේ ඇතුලේ ඔබට ওই වගේ දේවල් ගොඩනගා ගන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. කලුතේ මහත්තයා දැන් අපේ මාතෘකාව මුදල් සහ කලමනාකරණය. ආයි මේක ගැඹුරු මහා බරපතල දෙයක් කියලා හිතන්න එපා. එතුමා බොහොම සරල කළානේ අර අතීතයේ තිබෙච්ච සමහර දේවල් අපි නැවත වතාවක් හිතනවා. අපි පුංචිම පුංචි කාලේ අම්මා අපිට කියනවා හොඳ පුරුදු. කැමට පෙර අත සේදී, කැම කැවට පස්සේ අත සේදී, ඊට පස්සේ මුහුණ සේදීම දත් මැදීම ආදි වශයෙන් අපට හොඳ පුරුදු කියාගෙන එනවා. හොඳ මුදල් කළමනාකරණය පිළිබඳ පුරුදු සහ මුදල් කළමනාකරණය හොඳ පුරුදු. අපි එතනින් පටන් ගමුද? අනිවාර්යෙන්. අපි වැඩසටහන පුරාවටම මං හිතන්නේ දුලක්ෂී අපි කතා කරනවා මේ මුදල් කළමනාකරණය හා සම්බන්ධ කරුණු කිහිපයක් මේ ඉස්සරහට කතා කරાવી. එතකොට අපිට වැඩසටහන් යෙදিলা තියෙන වාර ගණනාව අපි ඒව එකින් එකට ඔබට කොහොමද මේ දේවල් ඇතුලේ තමන්ට හම්බ වෙන මුදල කළමනාකරණය කරගන්නේ? තමන් අර මං හැම වෙලේම කියන කතාවක් තමයි තමන් ආපු ඉලක්කයට කොහොමද යන්නේ මේ සල්ලි ටික එහෙම මෙහෙ නාස්ති කරන්නේ නැතුව. මේ හැම දෙයක්ම කරුණු කිහිපයක් ඔස්සේ අපිට අපි ඕගොල්ලොන්ට කතා කරනවා. ඒකෙන් පළවෙනි කරුණ ඔබතුමී කිව්වා වගේ පුරුදු. ඒතර පුරුද්දක් ඇති කරගන්න නම් සාමාන්‍යයෙන් අපි කියනවා මනෝවිද්‍යාවේ එහෙම නැත්නම් අපි සයිකොලොජිකලි අපි කියනවා එක දිගට දවස් 21ක්වත් ඕක එක දිගට කරෝතින් නොකඩවා දවස් 21ක් එක දිගට කරෝතින් ඒක ඉබේම පුරුද්දක් බවට පත් වෙනවා කියලා. කලින් දවසෙත් අපි කිව්වා මේ මුදල් කළමනාකරණය කියන එක කන්ටිනියුස් එහෙම නැත්නම් නොකඩවා විය යුතු ක්‍රියාවක්. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ මේක පුරුද්දක් බවට පත්. නොකඩවා කරනවනේ. අපි මැරෙනකම් මේක කරනවා. ඒතර පුරුද්දක් බවට පත් කරගන්න එක මුදල් කළමනාකරණය කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක විශේෂයෙන්ම කියන්න ඕනි මුදල් කළමනාකරණය කරන්න ඕනි කියන සිතුවිල්ල යටිහිතට දමා ගන්න වෙනවා. නිකන් උඩු හිතේ තිබුණොත් ඕක අර අපි කතා කරන නිකන් අපිට පේනවා නිකන් කොහෙ හරි තැනකට තෙල් වැටිච්ච තැනකට වතුර බින්දුවක් හැටනවා පස්සේ වතුර බින්දුව රැඳෙන්නේ නැහෙනි. ඒ වගේ නිකම්ම දියාරු වෙලා යන ඔය ප්‍රොසෙස් එක ඔය ක්‍රියාවලිය. ඒක නිසා මේක යටි හිතේම තැම්පත් කරගන්න ඕනි අනිවාර්යෙන්ම. මේක අර නැවත නැවතත් මම කියන ඔබේ ඉලක්කයට යන්න නම් මම මේක කරන්න ඕනි. යටි හිතේ මේක තැම්පත් කරගත්තේ නැත්නම් ගලේ කෙටු අකුරක් වගේ ටික ටික දවසක් යද්දී අමතක වෙලා යනවා. ඒ නිසා පළවෙනි එක හොඳ පුරුදු ඇති කරගන්න ඕනි. ඒ හොඳ පුරුදු ඇති කර ගැනීම තුළ අනිවාර්යෙන්ම යටිහිතට මේක දමන්න ඕනි. ඒ වගේම මේක එදිනෙදා මෙනෙහි කරන්නත් ඕනි. මේ දෙකම අර එක කාසිය දෙපැත්ත වගේ යටිහිතට දාන්න නම් අනිවාර්යෙන් මෙනෙහි කරන්න ඕනි. යටිහිතේ තියෙද්දී ඉබේම මට මේක මෙනෙහිත් වෙනවා. ඒ නිසා පැහැදිලි මේක පුරුද්දක් කරගන්න මුදල් කළමනාකරණය කියන එක හොඳ පුරුද්දක් බවට පත් කරගන්න. ඒක හොඳ පුරුද්දක් බවට පත් කරගන්න කියලා හොඳ එක කියලා කියන්න වැඩක් නෑ. ඒක පුරුද්දක්. හොඳ පුරුද්දක් තමයි අනිවාර්යෙන්ම. මේක පුරුද්දක් බවට පත් කරගන්න. පුරුද්දක් බවට පත් කරගත්තට පස්සේ මේක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. අර හැන්දෑවට අනිවාර්යෙන් අපිට නිින්ද යන්නේ නෑ. දත් මැද්ද නැත්තම්. උදේට දත් මැද්ද නැත්තම් කොහෙට හරි යන්න බෑ වගේ. අපි පුරුදු ටිකක් තියෙනවනේ. සමහරක් වෙලාවට වැරදි පුරුදු වෙච්ච අය ඉන්නේ. එතකොට සමහර වෙලාවට ඔය මද්‍රව්‍ය පානය කරන අයට හවසට මේ මද්‍රව්‍ය ගත්තේ නැත්නම් නිකන් හරි අමාරුයි වගේ. මුදල් කළමනාකරණය පුරුද්දක් කරගත්තට පස්සේ අපිට ඒක නොකර ඉන්න බැරි වෙනවා. මගේ යටි හිතින් මාව තල්ලු කරනවා මේකට.
ඔයා මේක කරන්න ඕනේ. අන්න ඔබේ ඉලක්කය. ඔබට එතෙන්ට යන්න නම් ඔබ මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒ දේ ඇති වෙනවා හොඳ පුරුද්ද යටිහිත තුල ඇති කර ගැනීම තුල. දැන් ඔබ වෙනත් අයට යම් යම් දේවල් යෝජනා කරනවා අපි මෙහෙම කරමු කියලා. කල්දේ මහත්තයා කියනවා අපි අපේ ජීවිතේ හිත ඇතුළේ යෝජනා ස්වයං යෝජනා අපි ජීවිතේ ඇතුළේ යෝජනාවක් කරගන්න. හරි. අපි මේ විදිහට මුදල් කළමනාකරණය කරමු. මම මෙහෙම කරනවා. ඉන් පස්සේ යම් තැනකදී ඔබ අනවශ්‍ය විදිහට ඔබේ මුදල් වියදම් කරන්න. එහෙමත් නැත්නම් මුදල් අප පරිභෝජනයට ගියොත් ඔබේ හිත කියන නෑ නෑ මේක නෙමෙයි ඔබේ ඉලක්කය. ඔබ නදුනුවත්ම ඔබේ හිත ඔබට මතක් කරනවා. ඔබ හිතේ හොඳ මිතුරෙක් හිත ඔබේ හොඳ මිතුරෙක් වෙනවා. මේ කාරණේ හරි සරලයි. මතු පිටින් දැකීදී හැබැයි මේ ක්‍රියාත්මක කරද්දී ටිකක් කැපවීමෙන් මේ වැඩේ කරන්න වෙනවා. අද මතර උදාහරණ රසක් තියෙනවා. ඔය උදාහරණ ගැන අපිට ප්‍රායෝගික අත්දැකීම් කතා කරන්න පුළුවන්. හැබැයි අර බර දේවල් ගැන කතා කරනවා වගේම හිතේ හැල්ලු දෙයක්ත් තිබුණොත් හොඳයි කියලා අපි නිෂ්පාදන කණ්ඩායම විශ්වාස කරලා තියෙනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා සතුටින් අපිත් එක්ක එකතු වෙලා මේ ගීතය රස විඳින්න. ඔබේ ජීවිතයේට ඔබ තුල තිබෙන ඉඩ වගේම ඔබේ ජීවිතයේට අපේ හිතෙත් ඉඩක් තියෙනවා. ඒ නිසා තමයි ජීවිතයට ඉඩක්. අර ගී අහන්න කලින් අපි කතා කරමින් හිටි අපූර්ව දෙයක්. ඔබේ හිතත් එක්ක ඔබ යාළු වෙන්නේ කොහොමද? ඔබේ හිතට ඔබ අණ කරන්නේ කොහොමද? ඊන්පස්සේ හිත ඔබව මෙහෙවන්නේ කොහොමද? හිතලා බලන්න කරලා බලන්න මේ කතාව ඇත්තම ඇත්ත. කලදේ මහත්තයාට දහස් ගණනක් දරුවෝ ඉන්නවා උතුමාගෙන් අධ්‍යාපනය ලබන මාර්ගෝපදේශණේ ලබා ගන්න. ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතිය තුලත් ඔහුත් එක වැඩ කරන අය බොහෝමයක් ඉන්නවා. මේ හැම දිනාටම
जीवित अहू मेदे कियला देना इन सार्थक वे पुद्गल गणना देना यद हो बटा क्या इट पे दें अभी पुरुद्दाक होंद पुरुद व्यतिकर गण अभी देंग होंद लमाय अभी होंद देवाल करना अभी मेहम होंद लमाय हटियट अभी मुदल कलमना करण करगिन करगिन खिल्ला मुदल वलट इन पस अभी मुखद कराने अभी मुन वगे दरोम योजना कर मुदल मुदल वलट मुखद कराने की पीटी बर्नन की ना मे अमेरिका विन वेलंद व्यापारी केतुमान की ना मे සල්ලි හම්බ කරන්න හරි ලේසි. හරිම ලේසි සල්ලි හම්බ කරන්න. හැබැයි මේ සල්ලි පරිස්සම් කරගන්න එක ටිකක් හරි අමාරුයි. ඒක තමයි අමාරුම වැඩේ. සල්ලි හම්බ කරන්න එක ලේසි. සල්ලි පරිස්සම් කරන එක තමයි අමාරු කියන්නේ. ඉතුරු කරන්න වෙනවා. ඒක අපි කියනවා දෙවෙනි කරුණ අපි කතා කරන මේ දෙවෙනි කරුණ ඉතුරුම් ඉලක්කයන් සකසා ගන්න වෙනවා. ඉතුරුම් ඉලක්කයන් සකසා ගත යුතුයි ඔබ ඔබගේ මුදල් කර්මනාකරණය ඇතුලේ. ඒතර මේක කරගෙන යනකොට අපි කතා කරනවා ඉතුරුම් වර්ග කිහිපයක් තියෙනවා අපිට මේ දිනදා ජීවිතයේ අසනීපයක් වුණොත් එහෙම නැත්නම් මොන හරි හදිසි මලගයක් මොන හරි දානයක් මොන හරි හැම එකකට පාවිච්චි කරන්න අපේ ගාව තියෙන හදිසි අවස්ථාවකදී ඉතුරු කරන දෙයක් තියෙනවා ඊට පස්සේ තියෙනවා කෙටි කාලීන ඉතුරු කිරීම කියන જાති ඊට පස්සේ තියෙනවා දීර්ඝ කාලීන ආයෝජනයන් සඳහා ඉතුරු කිරීම කියන ඉතින් අපි අපේ ආත්මවල එහෙම ඉස්සර मिटी हाल मुट्टी के हाल तीने तो हाल उन्न खाली ओके हाल मिटा कर मुट्टी दान इतरगिरी इसरा दखल तीनो विविध वेल सत्य सत्य इतरूकन विविध क्रमवली मिनस इतरूकर हे भाई अभी इतरूकरा මං කලින් ඔබතුමිට එක කතා කරද්දි මේ ඉතුරු කිරීම කියලා කියන්නේ මේ ලෝභකමක් නෙමෙයි. සමහර අය කියනවානේ අනේ අම්මේ කන්නේත් නැ බොන්නේත් නැ අඳින්නේත් නැ ඉතුරු කරලා මොනවා කරන්නද කියලා. ඒ එහෙම කියන කතාවේ පොඩි සාධාරණ කමකුත් තියෙනවා. ඒ සාධාරණ කම කියලා කියන්නේ මුදල් ඉතුරු කරන අය දන්නේ නැ මම මේ මුදල් ඉතුරු කරන්නේ හදිසි අවස්ථාවකට ගන්නද එහෙම නැත්නම් කෙටි කාලීන දෙයකටද එහෙම නැත්නම් ආයෝජනයකටද කියලා. ඒතර මේ මෙන්න මේ කොටස් තුන වෙන්වෙන් විදිහට මම ඉතුරු කරේ නැත්නම් අර විදිහට සමාජයෙන් පද හැදෙන්න පුළුවන්. ඒ නිසා පැහැදිලි ඔබට හම්බ වෙන වැටුප වේවා එහෙම නැත්නම් වෙනින් ආදායම් මාර්ගයක් වේවා ඉස්සර වෙලාම කරන්න ඕනේ වියදම් කරන්න එක නෙමෙයි. අපි ඉස්සර වෙලාම මොකද කරන්න ඕනේ ඉතුරු කරන්න වෙනවා. ඔබ ඉතුරු කරන්න නම් ඔබගෙ තියෙන ප්‍රධානම වියදම විදිහට ඉතුරු කිරීම දකින්න වෙනවා. ඔබ ඔබේ ඉතුරු කිරීම ප්‍රධානම වියදම විදිහට දකින තාක්කල් ඔබට ඉතුරු කරන්න බෑ. ඔබ කරන්නේ වියදම් කරලා ඉවරලා ඉතුරු වෙන ටික ඉතුරු කරන්න. ඉතුරු වුණොත් අතිරික්තය ඉතුරු කරනවා. ඒක හොඳ වැඩක් නෙමෙයි. හොඳ පුරුද්දක් නෙමෙයි. අපි පුරුදු ගන්න කතා කරන්නේ. ඒ නිසා ඔබ පුරුද්දක් ඇති කරගන්න ඔබගේ මාසේ මේ මොන හරි මාසයක් තිනවනේ ගිය මාසේ හෝ මේ මොන හරි මාසෙක ඔබගේ තියෙන ප්‍රධානම වියදම මොකක් කරගන්නද ඉතුරු කිරීම කරගන්න ඊට පස්සේ පුරුද්දක් නේක දිගටම වෙයි නැත්ත දැන් අපි කතා කරනවා තාක්ෂණයේ තියෙනවනේ බැංකුවල තියෙනවා තාක්ෂණික දේවල් අපි කතා කරන ස්ටෑන්ඩින් ඕඩර්ස් කියලා තියෙනවා જાතිය ඒතොර මගේ පඩිය මට අතට හම්බ වෙන්න කලින්ම මම කියනවා බැංකුවට මේ ටික යවන්න මගේ මොන හරි ස්ථාවර කිරීමකට අනිවාර්යෙන් මේ ටික කරන්න කියවන්න. ඒතර මගේ අතර හම්බ වෙන්නේ මට පඩිය හම්බ වෙනවන ලක්ෂයක් මම ස්ටෑන්ඩින් ඕඩර් එකක් එහෙම නැත්නම් ස්ථාවර නියෝගයක් දීලා තිනවන 10000ක් යවන්න කියලා ඊතරම් විදියට මට හම්බෙන 90000යි. ඒතර මට සිද්ධ වෙනවා ඉබේම 90000 ඇතුළේ ජීවත් වෙන්න. ඒකයි කිව්වේ ඔබ අනිවාර්යෙන්ම පළවෙනි වියදම කරගන්න මාසේ තියෙන ඉතුරු කිරීම කියලා. ඇත්ත මේ මාතෘකාව හරිම සුන්දර මාතෘකාවක්. හරිම ලස්සනයි. මේ හරහා ජීවිතයේ ජයග්‍රහණය කරපු දියුණු වෙච්ච මිනිස්සු පිළිබඳ අනන්ත අප්‍රමාණ අපට උදාහරණ දෙන්න පුළුවන්. ඒ උදාහරණ අහන්නත් ඒ අධ්‍යක්ෂින් විදිහට සූදානම් වෙන්නේ. හැබැයි මේ විරාමයෙන් පස්සේ. විරාමයට කලින් අපි ජීවිතයේ ඉඩක් තුල කතා කරමින් සිටියේ ඔබ කැමතිම මාතෘකාව ඉතිරි කිරීම. අපි කොයිතරම් මුදල් හරි හම්බ කළත්
අවසානයේ අපි සාර්ථක මිනිසු වෙලා තියෙන්නේ ඒ උපයපු මුදලෙන් අපේ අතේ ඉතිරි වෙලා තියෙන මුදලත් එක්ක සංසන්දනය කළ බැලු. අපි බොහෝ මුදල් හම්බ කරලා තියෙන අපි බොහොම ශක්තිමත් විදිහට අපේ මහන්සිය වැය කරලා මුදලක් එකතු කරගෙන තියෙනවා. නමුත් ඒ අතේ ඉතිරි නැත්තම් මේ මහන්සිය ප්‍රතිඵල අපිට හරියට දකින්න පුළුවන් කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා අපි ඉතිරි කිරීම ගැන කතා කරමින් හිටියේ හර්ෂක කළුදේව මහත්තයා. ඉතිරි කිරීමේ අගය ඔබට පැහැදිලි කරන අතරේ අර කිව්වා අපි මේ ඉතිරියේ කොටස් කිහිපයක් හඳුනා ගන්න ඕනේ කියලා. කෙටි කාලීනව හදිස්සියකදී ගන්න, දීර්ඝ කාලීනව, ඒ වගේම මධ්‍ය කාලීනව. එහෙම නැත්නම් ආයෝජන අවස්ථාවන් පිළිබඳව තේතුමා මතක් කළා. ඉතිරි කිරීම සහ සකසුරුවම කියලත් මාතෘකා දෙකක් තියෙනවා. අපි පුංචි කාලේ අපේ ගෙවල් වල තුමාකව මිටිහල් මිටේ ඉඳලා හැමතැනම අපි දැකලා තියෙන සකසුරුවම එක භාණ්ඩයක් එක දෙයකට නෙමෙයි තවත් අවස්ථා කිහිපයකට පාවිච්චි කරලා තියෙනවා. අර අපි පුංචි කාලේ සෙල්ලම් බඩු කැඩුනම සමහරවිට අම්මා මේ මල් පෝච්චියට පාවිච්චි කරලා තියෙන හේ අඩිය. ඒ වගේම අපේ පොල් කුඩු ටික විසි කරන්නේ නැතුව ඒකත් පාවිච්චි කරපු තැන අපි දැකලා තියෙනවා. සකසුරුවම ඉතිරි කිරීමට සකසුරුවම හොඳ තල්ලුවක්. අපි ඉතිරි කිරීම පිළිබඳව තවත් කාලය ඉතිරි කරගෙන කතා කරන්න ඕනේ. ඉතිරි කරගෙන කතා කරන්න ඕනේ. අනිවාර්යෙන්ම මුදල් කළමනාකරණයේ ඇතුලේ අපි කතා කරන පදනම ඇත්තටම තියෙන්නේ ඉතුරු කිරීම ඇතුලේ. ඒත් අපි ඔබතුමිත් ඉස්සර වෙලා කතා කර කර ඉදිත් කිව්වා මේ හොඳ කතාවක් ඒක. අපි කතා කරන ලෝභ මිනිස්සු කියලා කියන්නේ. ඒතර ලෝභ මිනිස්සු ගාව සල්ලි තියෙනවා. සල්ලි තියෙන මිනිස්සු ලෝභයි. ලෝභයි. අපි එහෙමත් කියනවා. එහෙමත් කියනවා. ඒතකොට මේ ඇත්තටම කියනවා නම් සල්ලි තියෙන මිනිස්සු ලෝභයි නෙමෙයි. ඒ සමහර අය එහෙම ඉන්න පුළුවන් නේතුවා නොවේ. හැබැයි බොහොමයක් එහෙම සල්ලි ඉතුරු කරපු නිසා එහෙම නැත්නම් ලෝභකම කියලා කියන්නේ අපිට අපි කලින් කියවන ඉතුරු කිරීම කියලා කියන්නේ ලෝභකමක් නෙමෙයි කියලා. ඒ මිනිස්සු ඒ විදිහට ඉතුරු කරපු නිසා මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවා. හදිසියකදී ගන්න එහෙම නැත්නම් මධ්‍ය කාලීන විදිහට මොන හරි දෙයකට වියදම් කරන්න එහෙම නැත්නම් මිනිස්සුන්ට මොන හරි ආයෝජනයක් කරන්න ඉඩමක් ගන්න එහෙම නැත්නම් තව මොන හරි තමන්ගේ ව්‍යාපාරයට එකතු කරගන්න ඉඩමක් හෝ වේවා වාහනයක් හෝ වේවා මොන හරි දෙයක් මේවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මිනිස්සු ඒ විදිහට ඉතුරු කරපු නිසා. ඔව්. ඒක පැහැදිලිව මමත් කියනවා මේ කොටස් තුනකට බෙදලා අනිවාර්යෙන් මේක කරේ නැත්නම් තමයි අර කලින් කිව්වා වගේ මම ලෝභයෝ. හරි එහෙම නැත්නම් මට මේක හරියට කරගන්න බැරි වෙන්නේ හරි. හරියට මේක අපි අවබෝධ කරගන්න ඕනේ මම මේ මුදල මොකටද කරන්නේ? සරල උදාහරණයක් ගමු. අපි හිතමු මම අපිට කාර් එකක් තියෙනවා. කාර් එකේ රෝදාතර මම ගිය මාසේ මාරු කරා කියලා හිතන්නකෝ. දැන් කිලෝමීටර් 30,000ක් 35,000ක් ගියා මට රෝදා හතර මාරු කරන්න වෙනවා ඉමන්. ඔව්. එතකොට රෝදා හතර ගෙවුනම නම් මම මේකට මුදලක් වැය කරන්න හදන්නේ ඒ මාසේ. දැන් අපි හිතමු මේ මාසේ අවුරුද්දකින් මට මාරු කරන්න වෙනවා කියලා හිතන්නකෝ. ඔව්. එතකොට මම ඒ මාසේ මගේ වියදම බලන් ඉදදී වැඩි වෙනවා. හැබැයි මගේ අර ප්‍රෙඩික් කරනවා කියලා කියන්නේ මට ඉදිරියේ පේන්න ඕනි. එතකොට පෙරයිම් කරනවා කියලා. පෙරයිම් කරනවා. එතකොට මට පේන්න ඕනි තව අවුරුද්දකින් එහෙම නැත්නම් මෙන්න මේ වගේ කාල සීමාවක් වෙනකොට මගේ මේ රෝදාතර වාහනේ රෝදාතර මාරු කරන්න ඕනි කියන කතාව. එතකොට මම බලන්න ඕනි මේ කාල සීමාවට මාසිකව මගේ හම්බ වෙන ගාණෙන් කොච්චර ගාණක් ඉතුරු කරන්න ඕනද මේ සඳහා. අපි කතා කරපු අර කෙටි කාලීනව කොහොමද මේ වැඩේ කරන්න කියන එක. මේ විදිහට මේවා අපි ඉතුරු කරගෙන ගියේ නැත්නම් අර රෝද හතර ගෙවිච්ච දවසට අන්න ඒ මාසේ මගේ වියදම වැඩි වෙනවා. හැබැයි ඒ මාසේ වියදම වැඩි වෙනවා කියලා කියන එකේ අර්ථය මම සමහරක් විට ඒ මාසය ඇතුලේ ලොස් වෙන්න පුළුවන්. මොකද මගේ වාහනේ රෝද හතර දාන්න ඕන වුණාට මට විශේෂ වැඩි ආදායමක් ඒ මාසේ සඳහා හම්බ වෙන්නේ නැහැ. පැහැදිලි කතාව. ඒ නිසා තමයි අර ඉතිරි කිරීම වුණත් අර මුදමා කියන වගේ කොටස් කිහිපයක් යටතේ අපිට කරන්න ඕන. හේතුව අපි ආයෝජනය කරලා තියෙනවා නම් අපිට ඒ මුදල් ආයි ගන්න උනොත් ඒක අපිට විශාල පාඩුවක්. සමහරට අපි දන්නවා ස්ථාවර තැන්පත් ගිණුම් වගේ දාලා තියෙනවා. එතකොට අර ලැබෙන පොලිය අපි සමහරට ඒ පොලියයි මුදලයි අරගෙන තව දෙයක් කරන්න හිටියා නම් ඒ සියලු අනාගත ඉලක්කයන් මගදීම අපිට නවත්ත ගන්න සිද්ධ වෙනවා. මම දන්න මහාචාර්යවරයෙක් ඉන්නවා. එතුමන් තමන්ගේ පඩිය හම්බුනාට පස්සේ ලියුම් කවර 9කට දාන. කොටස් කොටස් වලට වාහනයට වේවා ඉන්ෂුරන්ස් එක වේවා ළමයින්ගේ වල ලියුම් කවර 9ක් යා ගල්මරිය තියෙනවා හැමදාම වාහන තමන්ගේ පඩිය ගත්තට පස්සේ මේ කොටස් 9කට එහෙම නැත්නම් මේ ලියුම් කවර 9ට තමන්ගේ පඩියෙන් යම් යම් කොටස් අනිවාර්යෙන් දානවා. ඒක දාලා තමයි ඉතුරු දේවල් කරන්න වෙන්නේ. මං කිව්වේ අර දැක්කා ස්ථිර වියදමක් විදිහට ඉතුරු කිරීම. දැන් විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙච්ච නැත්නම් විදේශ රටවල සේවය කරන ඔබට සමහරට ඔබේ
समस्त आदाय में ओब हितन वैडी प्रमाण इतिरिकर पुलवांग नमुतर इतिरिकिरी में वटिनाकम वेदगत्कम समहार ओब श्रीलंका वट एन आसान वैडीपुर मेचर कल मम मुखद कले मंग हम कर मुदाल अत्र मुखद उने केला इतना वैडिय फलवनी मास फलवनी दवस हिंदा मे वेडे पटंगत नांग ओब और देखद तुन पहात दहाय दिखे प्रश्न आगे ये काले तुत अनिवार्य ओब बेल अट घेला अभी किसीम सैके आगे ओब तेगन सैके आगती आगे पा कल महत्व दें तीन प्रश्न तम दें इतरी करना तोने अनी थेम वेडियम करना तोने की थी व्यदम यम प्रमाण तीयन आदाय महालूट वेड़वे अभी अभी जीवते यम यम देवल तीन अभी तेरूंगा नोने अभी एत तेरूंगा नोने अभी मुनोड़ वियदांगे दुमाट वियदांगन देवल मट वियदांगे अभी दिन देवल मे मे बलंगेट वियदांगे सब तो माम की अभी अपे जीवित तेरूंगा नोने अभी कऊद गील हनीत अड़कली अभी दनगा नोने अतर अभी मुनोद मुनवाड़ वेदांकल दनगा हरी वेदगा अनिवार्य मंग मुल मुलिम दवस अभी विशेषम सरल तो सरल भाव एतुले अपे प्रश्न गुडकट उत्तर हमब संकीर्ण वेन्न वेन् प्रश्न संकीर्ण अभी संकीर्ण समाज संकीर्ण मदम संकीर्ण सरल भाव एतुले अपिट अपिट तीन आर्थिकमय गटलुवेवा सामजीयमय गटलुवेवा आगिमिक गटलुवेवा मोनहरी गटलु मोनहरी देवा अनिवार्य सरल भवतुले गुड़ा कुत्तर हम्बवेनो अपिटे सा पलवेनी कारणे कियाने ओगुल अनिवार्यम सरल वेन्नो निसर वेला अपि कालिनुत किव्वे कथा एतकोट तुमिनी करुणु विधिट अपि अद्दवसे कथा करन मासिक एहेम नैत्तम अपि कथा करन तेरेन भाषा सिंहलेन किव्वोतिन बजेट एकक सिंहलेन किव्वोत बजेट एकक बजेट एकक हदा गन्न वेनो मट हम आदाय मुखद मट हम गण कुछ मट मे मसे सदा सत्यक्वेव दी सामान्य कथाकरण इसर अलुत्म मुदल कलमणाकरणे हा संबंध देवाल वल इसर कथाकर अभी मसे मसे वेदम हदन की हे भाई एक टीक कालेक्ट सत्यट बेस्स सत्य सत्य वेदम हदन की दंग अलुत्म मुदल कलमणाकरणे अदाल अभी कथाकरण थियरी की सिद्धांत विधि पावचकरा डेली हदन दैनिक हदन उबे वेद क्वच्चर उबट दवसर हमबेन मद उबट क्वच्चर वेदंकर अभी कथाकरण ओके तब एतुरड़ी मिनिट वैल्यू वे क्वच्चर दील हो उबे वटिनाकम क्वच्चर द मिनिट स उब अनिवार्यम इसर वेलाम करोनी वेडे तमय दंग उबे वटिनाकम कीयद मिनित्वकट मिनित्वकट ओबे वटिनाकम कीयद किल इसर वेलाम होयान्न वेनो एक होयागेन इवर वेला मासिक वियदम कियन एक पेत्तकिन तियला एक होयला बलन्न तमंगे इलक्क्यन करा यन्न नम तमंगे मिनिट वैल्यू एक एहेम नैत्तम मिनित्वकट तमंगे तियन वटिनाकम कोच्चरकिन वैडि करगन्न ओनद कियन एकत बलन्न वेनो अनिवार्यम मासिक मासेकट तियन वियदम टिक बलन्न वेनो स्थिर वियदम एव विनम खडागान स्थिर वेदम सह विनस्वेन हेम नेता विचल वेदम की से क्वच्चर मठ हम विनोद की बलानेनो मेव लयस्तुगत करना विनो अनिवार्य अभी सामान्य कथा करना मेक मस तुनका गो निखिल अभी मगे वेडिपुर मंकी मम इलाकम टीका गण कम अभी कहना डेट टीका कलेक्टर विनो हरियट मेक करना अभी कहना मे हरियट करना नेता हरियट अभी करो हरियट करेक हरि क्रम वेदे करो मस अडुपतर में मस देखवा तमंग बलावेनो वियदाटिकलियल आदायटिकलियल तमंट पेनो मस गट पास तमंग वियदाटिक मोनवाद स्थिर वेदाटिक तीन मस तुनागन किल की एक संसंदने लेसिनी सर एक मस पास मट पे मेतनी मनोवाद विचारेवेन देवल स्थिर देवल मस तुनक तरग इवर वेला मे वेदाटिक बला आप हेरीला मे मस तुन अतुत कोहमद मम विनस्कल देवल मनोद तीयन विनस्कर बेरी देवल मनोद तीयन की अनिवार्य लयसुगत करो अभी कहीं प्रायोरिटाइज करना हेमनता प्रमुखता अध्ययन पीली कथाकरण फलापुर मे विला अभी
තවදයකට ප්‍රමුඛතාව හැදුනත් හොඳයි කියලා හිතන විශ්වාස කරන්න. මේ 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 මාතෘකාව ගැඹුරු නිසාවත් මේක ටිකක් ඔළුවට බර වැඩි නිසාවත් නෙමෙයි. හැබැයි මේ වැඩසටහන තුලම ඔබේ ජීවිතේ වඩා කැමති ඔබ ආදරය කරන ගීතවලටත් ඉඩක් තියෙනවා. देख वैसे नाम होते नुबला घिमगे तू रोलू बिन्ना सही नुबगे सुवद देने न हद पतुले अकुरु तुनक संगवू नुबगे अपिरी मित सिने अम्मा नुब पिने नालों के देविये नहीं मगे अम्मा नुब दे समान ගීතේ විරාමයට කලින් ආශේ කරුදිය මහත්තයා කතා කරගෙන සිටි ඔබ ගැන ඔබේ ජීවිතය ගැන ඔබේ ආදායම් සහ වියදම් ගැන සමහර විට කවදාවත් ඔබ ජීවිතේ මේ වගේ ලයිස්තුවක් හදලා නැතුව ඇති හදලා බලන්න පහුගිය මාස 3 ඔබට මතක විදිහට මේ වියදම් ලියන්නකෝ කරුදිය මහත්තයා දැන් ආදායම් කියලා අපි බහුවචනෙන් කිව්වට සමහර විට ඔවුන්ට ආදායම් මේ මාර්ග රසක් නැති වෙන්න පුළුවන් එක ආදායම් මාර්ගයක් උප්පරිමෙන් දෙකක් ඇති හැබැයි වියදම් වල තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ
මේ ආදායම් වියදම් ලයිස්තුව කියෝගෙන යනකොට ජීවිතේ හරි අපූර්ව දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් නේ. අනිවාර්යෙන්. මං කිව්වේ එකයි අර අඩුම තරමේ මාස 3ක්වත් මේ වැඩේ කරන්න කියලා. නැත්තම් මේක ගැන අපිට හරියට විශ්ලේෂණය කරගන්න මේක ගැන හරි අවසාන ප්‍රතිඵලයක් දකින්න බැරි වෙනවා. ඒ නිසා මාස 3ක්වත් ඔබ අඩුම තරමේ මාස 3ක්වත් මේ ආදායම් වියදම් ඔබතුමී කියවාගේ එක වියදමක් ආදායමක් වෙන්නේ නැති ඒක පැත්තක තියලා වියදම් ලිස්ට් එක හරි ලියන්නකො. ලියලා ඉවරලා බලන්න. පළවෙනි මාසය, දෙවෙනි මාසය, තුන්වෙනි මාසය එක ළඟ තියාගන්න. ඒතර කොච්චර වෙනස් වෙලා තියෙනවද බලන්න මේක අරගෙන තමන් කරපු වියදම් මේ. සමහරක් වෙලාවට අපි කියනවා මේ මොන හරි තරහ ගියාට පස්සේ අපි කියනවානේ කොලේ එක ලියන්න කියලා තරහ ගියාට පස්සේ කරන්න හිතන දේ. ඔව්. තරහ නැති වුණාට පස්සේ අපි ෆුල් ජොලියේ ඉන්න වෙලාවක ඔක කියවල බැලුවම අයියෝ මමද මේ ලිව්වේ කියලා හිතනවනේ. ඒ වගේ ඔබට හිතේවි මමද මේ වියදම් කරලා තියෙන්නේ මේවා කියලා. ඇයි මම මෙහෙම කරේ කියලා. ඇයි මම මෙහෙම කරේ කියලා. කොච්චර මහන්සි වෙලාද මං හම්බ කරා. කොච්චර අමාරුවේද මම මේ මුදල් අනිවාර්යෙන්ම මගේ මේ වියදම සඳහා උපය ගන්න. ඒ නිසා බලන්න මේ තුනම එකට තියාගෙන මේ ලිස්ට් ඒව තුනම එකට තියාගෙන බලන්න. ඔබටම සමහර වෙලාවට හිතෙයි අයියෝ මේ මමද වියදම් කරලා තියෙන්නේ කියලා. එතනින් පොඩ පොඩ බලන්න අයින් කරන්න ඕන දේවල් මොනවද කියලා. ඒතර ඔබට පෙනේවි මාසයක් ඔය මාස 3 ගත්තට පස්සේ ඔය මාස 3 ස්ථිර වියදම් ටිකක් තියේවි. උදාහරණයක් විදිහට ගත්තොත් අපි සාමාන්‍ය ලංකාවේ ඉන්න කෙනෙක් ගත්තොත් අපි හිතමු නිකන් ගෙවල් කුලිය කියලා. ඒක අනිවාර්යෙන් ගෙවන්න ඕන එකක්. 7 කෙනෙක් කියනවනම් 7 ගේ කුලිය. එහෙම නැත්නම් මොන හරි බැංකු ණයක් ගත්තා නම් ඒ බැංකු වාරිකය. ඒවා අපිට වෙනස් කරන්න අපහසුයි. අපි ඔය ණය සම්බන්ධව පස්සේ අයිමත් කතා කරමු. කොහොමද ඒවා කොහොමද කළමනාකරණය කරන්නේ මේ මුදල් කළමනාකරණය කියන එක ඇතුලේ. එතකොට මේවා ස්ථිර වියදම්. ඒතර අපිට අඩු කරගන්න පුළුවන් දේ අපි හිතමු පළවෙනි ලිස්ට් එකේ තිබ්බා 20ක් කියලා. ඔව්. ලිස්ට් එකේ නිකන් අපි හැම වෙලේම කියන වගේ ඉලක්කමක් ඔන්න කිව්වා. ඒතර 20ක් තියෙනවා. ඒතර මේ 20 ඇතුලේ පොඩ්ඩක් අඩු කරගන්න බැලුවා මොනවටද? අඩු කරගෙන අරගමු 15කට විතර මේක බස්ස ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම. පළවෙනි මාස 3 ඔන්න දැන් මම පළවෙනි මාස 3 ලිස්ට් එක ගත්තට පස්සේ මේ කියන වැඩ 20න් 15ක් විතර තමයි දැන් ඔන්න 5ක් විතර කපා ගන්න පුළුවන්. අයිමස්සරයක් මේක එකින් එක චුට්ටක් කරලා බැලුවොත් ඕක 13කට 12කට අඩු කරගන්න අපිට බැරි වෙන්නේ නැහැ මොන වෙලාවක. සා මේ මම අර කලින් දවසෙත් කිව්වා මේ ඇක්ටිවිටි ටිකක් තියෙන්නේ මේ තියෙන ක්‍රියාකාරකම් ටිකක්. ඉස්සර මිනිස්සුන්ට මම කිව්වා ක්‍රියාකාරකම් වලට සල්ලි ගියේ නැහැ. දැන් මේ හැම ක්‍රියාකාරකමක සල්ලි යනවා. ඔබ ඔබලා මේ ක්‍රියාකාරකම් 20ක් තියාගෙන ඒවට සල්ලි වියදම් කරනවාද? ඒවා අඩු කළා අඩු කළා අඩු කළා අඩු ගානකට ක්‍රියාකාරකම් ගෙනල්ලා ඒවට සල්ලි වියදම් කරනවාද කියන එක මේ ක්‍රියාකාරකමේදී බලන්න පුළුවන්. සමේ එකක් එක්සයිස් එකක්. හෝම්වර්ක් එකක්. හෝම්වර්ක් එක හරියට කරන්න ඕනේ. හෝම්වර්ක් එක හරියට කරේ නැත්නම් ඔබට හැකියාවක් නොලැබෙවි. ඔබගේ මුදල් කල්පනා කරන්න ඒ කරන්න. ඉතුරුක් නැති වෙයි. ඔබගේ අරමුණු නැවත නැවතත් මතක් කරනවා. ඔබ ආපු අරමුණ සාක්ෂාත් කරගන්න අපහසු වෙයි. මේ විදිහට වියදම් කරන්න. පැහැදිලිව ඔය වියදම් ලයිස්තුව නැවත වතාවක් හිතලා බලද්දී අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම මුළු ජීවිතෙම අයින්ම කරලා දාන්න පුළුවන් වියදම් ප්‍රමාණයක් තියෙනවා කියන කෙනෙක්. මම කලින් දවසේ කිව්වා වගේ බනිස් ගෙඩිය කන්න මේක කරන් ඇවිල්ලා අරන් ඇති. ඒ වගේම දැන් ඔබ ඉන්නේ වෙන රටක විදේශ රටක ඔබේ වියදමක් කියලාම අපි හිතන්නේ නැහැ. හැබැයි ඔබේ අතර ලැබෙන මුදලින් යම් ප්‍රමාණයක් ඔබ ලංකාවට එවනවා ඇති. ඒක අනිවාර්යයෙන්. එහෙම ලංකාවට එවද්දී මම දන්නේ නැහැ මේ යෝජනාව කොයිතරම් කරන්න පුළුවන් දෙයක්ද කියලා. ලංකාවේ නැත්තන්ටත් මේ පණිවිඩය දුන්නට වැරද්දක් නැහැ. අනිවාර්යයෙන්. මේ එන මුදල ඔබේ අතර ලැබෙන මේ මුදලෙන් ඔබ මොනවද කළේ? සමහරට සමියට වෙන්න පුළුවන් නැත්තම් බිරිඳට වෙන්න පුළුවන් අම්මට වෙන්න පුළුවන්. මට මේක අපහු එවන්න එපා. දැන් මම එහෙම ලයිස්තු බලනව නෙමෙයි. හැබැයි ඔබ මොනවද කරන්න කියලා ලංකාවේ හිටියත් කමක් නැහැ ලියන්න කියලා යෝජනා කරන එක වැරද්දක් නෙමෙයි. කිසිම වැරද්දක් නැහැ. ගන්න අපි කතා කරන CR පොතක් ගන්න. CR පොතක් අරන් දිනේ දමදම ලියන්න. මගේ අඳුරන යාළුවෙක් ඉන්නවා. එයා රුපියල් 5ට වඩා වැඩි හැම වියදමක්ම ලියනවා. හැම වියදමක්ම. ඒතර රෑට නිින්දට යන්නේ අද දවසේ කරපු වියදම් ටික ලියාගෙන. ත්‍රයාගේ වාහනේ තියෙන පොඩි චිට් එක චිට් පොත. ඒතර එයා කොහේ හරි තැනකට ගිහිල්ලා වියදමක් කරන්න ආපහු ගමන් කාර් එක එළිය. මේ ලෝභකමක් නෙමෙයි. අපි මේකේ චුට්ටක් අපි එහාවට ගිහ එහාට ගිහිල්ලා කතා කරොත් අපි කියනවා මේ ඔය වරන් බුෆේ ගිහිම කතා ගොඩක් තියෙනවා. ඔය ධනාත්මකව හිතන්න කියන කතාව. ඒක වෙනම කතාවක්. හැබැයි ඔබ
ලෝභකමක් විදියට එහෙම නැත්නම් අපි සමාජයේ පාවිච්චි කරන වචනයක් විදියට කුණුකමක් විදියට කරනව නෙමෙයි මේ. මේ ඔබගේ යහපත උදෙසයි මේක කරන්නේ. අපි නිකන් සරල බැලුවොත් මේ ඔබට මොන හරි දෙයක් වුණොත් කී දෙනෙක් ඉන්නවද කීයක් හරි ඉල්ල ගන්න පුළුවන් අය? නැත්තම් දුන්නත් දෙන්නේ පොලියට. එසා ඔබයි මේ ඔබ හම්බ කරන මුදල පියදම් කරන්නේ ඒක බොහොම පරිස්සමෙන් අර පරිස්සමෙන් පාවිච්චි කරන්න වෙයි. නැත්තම් ඔබේ අනාගතේ ඔබේ ඉලක්කය කරා යන්න ටිකක් අපහසු වෙයි. ඔබ ශක්තිමත් හිටියොත් ඔබ හයියෙන් හිටියොත් ඔබට අනිත් හැම දිනාටම උදව් කරන්න පුළුවන්. හැබැයි ඔබ ඇද වැටුනොත් ඔබේ ශක්තිය නැති වුණොත් ඔබ හිතන තරම් විශාල පිරිසක් ඔබත් එක්ක ඉන්න එක නැහැ. ඒ නිසා ඔය හයිය තියෙන කාලේ පුළුවන් කාලේ ජීවිතේ අනාගතය වෙනුවෙන් හිතලා හොඳ තීරණ ගන්න. සල්ලි ඉතුරු කරන්නම කියන එක නෙමෙයි අපි කියන්නේ. තීරණේ හොඳ තීරණයක් ගන්න. ආයෝජනයක් වෙන්න පුළුවන් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒත් සල්ලි නැතත් හොඳ ආයෝජනයක් කරන්න පුළුවන්. මේ මාතෘකා තව ඉදිරියට කතා කරන්න පුළුවන්. හර්ෂක කළුදේ මහත්තයා පොරොන්දු වුණා මුලින් අපි මේ කාරණා කතා කරන. ඉන්පස්සේ මේකේ ප්‍රායෝගික තත්ත්ව කතා කරන එකත් හරිම සතුටුදායක හමුවීමක් වෙයි අත්දැකීමක් වෙයි. අද කතාවේ අපේ අඩහෝරාව කෙවි කියා ඔබ වගේම මමත් ඉගෙන ගත්ත බොහෝ දේවල් පුළඟුණොත් ලැබෙන සතිය මගේ ලයිස්තුවත් අරන් එන්න. අපි මොනාද කළේ කියලා බලන්න. එමුණොත් කිතුනට වඩා මගේ ජීවිතේ සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා. ඒ සියලු උපදෙස් වලට ස්තුතියි. ඔහු උපදෙස් දෙන්නෙක් විතරක් නෙමෙයි උපදෙස් ක්‍රියාත්මක කරන්නෙක් කියලා මම දන්නවා. ඒ නිසා කියන්න කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධින් ඇසිය යුතුයි වාගේම කියන්න ඒ කාරණා ප්‍රායෝගික වත් විඳින කෙනෙකු බැවින් ඔහු කියන දේ ඇසීමේ කිසිදු වැරැද්දක් නැත. හර්ෂක කළුදේ මහත්තයා බොහොම ස්තුතියි. ලබන සතියේත් ජීවිතයේ ඉඩක් තුල ඔබේ ඉඩ පුරවන්නට ඔබ හමු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබටත් යහපත් හෙට දවසක් කියලා ප්‍රාර්ථනා කරලා අපිට කෙටි විරාමයක් ලබා ගන්නට අවසර ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ඔබේ ජීවිතයේ ඇතුලේ ඔබේ ජීවිතයට ඉඩක් තියෙන්න ඕනේ කියලා මතක් කරන්න අදත් අපි ලෑස්ති වෙන්නේ මේ හෝරාවක කාලයක් ඇතුළත. නැත්තම් පැයක්. ජීවිතයට පැයක් ලැබෙනවා කියන්නේත් ලොකු කාලයක්. ඔබේ රාජකාරී කටයුතු, එදිනෙදා ඔබට කරන්න සිද්ධ වෙන වෙනත් යුතුයකම්, වගකීම් මේ සියල්ලම අතරේ ඔබේ සමීපතම ඉන්නේ බොහෝ වෙලාවට ලංකාවේනේ. එයා ගැන හිතන්න මේ හැම දෙයකටම ඔබේ දවසේ පැය 24ම ගත වෙද්දි සමහර විට ඔබට ඔබේ ජීවිතය ගැන හිතන්නවත් ඉඩක් නැතුව ඇති. එහෙම කරන්න එපා. ඒ හැම දිනාටම ඔබ වටිනවටත් වඩා ඔබට ඔබව වටිනවා. ඔබේ ජීවිතේ වඩාම වටින්නේ ඔබට. ඒ නිසා ඒ ගැනත් යමක් මතක් කරලා අදත් ජීවිතේ ලැබෙන ඉඩකඩ ඇතුලේ ඔය ජීවිතේ තියෙන පුළුල්කම, එහෙම නැත්නම් ගැඹුර, වටිනාකම මේව මතක් කරන්න අපිට ඉඩ දෙන්න. අපි හැමදාම කියන මේ මාතෘකා ටිකක් බරයි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි හිතවතුනි මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ ඇත්ත කතාවට අත්දැකීම් එක්ක ඇත්ත එකතු කරන්න අදත් අපේ ආරාධනාවෙන් ඔබේ හිතවතෙකු අපේ මැදිරියට ඇවිල්ලා ඉන්න ඔබ. ඔහුව හිතවතෙක් කියලා පිළිගන්නවා ඇති කියලා අපි උදක්ම විශ්වාස කරනවා. අපිත් එහෙමයි. හර්ෂික කළුදේ මහත්තයා හරිම සතුටින් ඔබතුමාව පිළිගන්නවා. අර පහුගිය සතියේ වැඩසටහන් වලදී අපිට කියපු දේවල් එක්ක අපි ජීවිතේ ගැන අලුතෙන් හිතන්න පෙළඹුණා. ස්තුති මුලින්ම ඔබට. දැන් සාමාන්‍ය වැඩසටහන අන්තිමේදීනේ අපි ස්තුතිය කියන්නේ. අද මුලින්ම ස්තුතිය කිව්වා. අපි ගැන හිතලා අර අයවැලේකනකෙම හදන්න කියවනේ. පාර්ලිමේන්තුවේ බජට් එක එනකොට හැමෝම බලන් ඉන්නවා. හැබැයි අපේ ගෙදර බජට් එක අපිට හදාගන්න කොයිතරම් අමාරුද කියලා හිතුණා. දැන් පහුගිය සතියේ ඔබ කියපු දේවල් වෙන ඔබට අලුත් දේවල් හිතෙන්න ඇති බොහොමයක්. අපි එතනට යමු මේ කතාව අතරතුර. ඉතිරි කිරීම ගැන අපි කතා කළා. ඒ වගේම අපේ වියදම් ගැන කතා කළා. ආයෝජන අවස්ථා ගැන බොහොම සරලව කතා කළා. සමහරවිට අපි දිහා බලාගෙන ඉන්නයි කියනවා. ඉතින් ඔය හැමදේම කරන්න පුළුවන්. ඉතින් ආදායම තමා නැත්තේ. ආයි පරණ තැන්ට මේනවා. සල්ලි තමා නැත්තේ. එහෙම හිතන එක සාධාරණ දෝ මන්ද. හරි. ආයුවන් අපි කියනවා දැන් අපි ඉස්සර නම් අපේ අත්තම්මල සීයලා මේ ජොබ් එකක් එහෙම නැත්නම් රැකියාවක් කරේ නෑ. හැබැයි එතනින් පස්සේ හැබැයි කරා. ඔව්. එතනින් පස්සේදී චුට්ට චුට්ට මේ රැකියාව වලට එහෙම නැත්නම් ගමේ ඉන්න අය නගරයට ඇවිල්ලා රැකියාවක නිරත වෙන්න පටන් ගත්තා. මීට අවුරුදු 10 කට විතර කලින් එක රැකියාවක් හොඳට මේ තමන්ගේ වියදම
පවුලකම එක්කෙනෙක් රැකියාව කරන්න කරාම ඇති ඔව් ඒ කියන්නේ අපි කියන්නේ පවුල ගොඩ දාන්න හරි එතකොට හැබැයි දැන් අපි කතා කරනවා එක්කෙනෙකුට එක ආදායම් මාර්ගයක් මදී කියලා. එතකොට කවුරු හරි කෙනෙක් කියන්නේ රැකියා දෙක තුනක් කියන කතාව. රැකියා දෙක තුනක් වෙන්නත් පුළුවන් සමහරක් විට ආදායම් මාර්ග කිහිපයක් ඔබ තනා ගන්න වේවි. එතකොට මේ ආදායම් මාර්ග තනා ගනිද්දි හොයා ගනිද්දි කරද්දි සමාජයේ පිළිගත් දේවල් විය යුතු වෙනවා නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඔබට අයිමත් ඔබේ ආර්ථිකය කඩාගෙන වැටෙන සමාජීය විදිහට ඔබ අපහසුතාවයන් වලට ලක් වෙන්න දෙයක් වේවි ඒක. ඒක නිසා ආදායම් මාර්ග වැඩි කරගන්න වෙනවා. ඒ නිසා දෙක තුනක් අත අඩුමතර අපි ඉස්සර නම් කිව්වේ දෙකක්වත් තිබෙන්න වෙයි කියන එක. දැන් නම් මම හිතන්නේ මගේ ආයතනයේ ප්‍රධානියත් එක්ක මම පහුගිය දවස්වල කතා කරද්දි එතුමන් මට කිව්වේ කළුදේව දැන් එකක් දෙකක් නෙමෙයි හතරක් පහක් කරන්න වෙනවා කියලා. සමේ ඔබ ආදායම් මාර්ගය ඔබට තියෙන ආදායම් මාර්ගය තනි ආදායම් මාර්ගයක් නම් ඒක ඔබට වැඩි දියුණු කරගන්න වේවි. ඒතොර අපි කතා කරන හතරවෙනි කරුණ නේද මේ? ඒ හතරවෙනි කරුණ විදිහට අපි කියන්නේ ඔබ තව ආදායම් මාර්ග කිහිපයක් ඉස්සර තිබ්බේ දෙකක් කියලා. දැන් අපි ටිකක් ඔන්න වැඩි කරනවා කිහිපයක් ඔබට යම් කිසි මුදලක් ලැබෙන විදිහේ තව මොන හරි කටයුත්තක නිරත වෙන්න වේවි ඔබට. නැත්තම් අපි අර දැන් වියදම් ලිස්ට් එකක් හැදුවා හැම එකක්ම හැදුවා. හැබැයි ඔකට සල්ලි තියෙන්නත් ඕනේ නේ වියදම් කරන්න. ඒ නිසා මේ හැම එකකටම තව ආදායම් මාර්ගයක් එකතු කරගන්න වේවි ඔබට. ඒතර ආදායම් මාර්ගය දැන් අපි ඔබ කියලා කියන්නේ මේ ඔබ විදේශගත වෙලා ඉන්න ඔබම විතරක් නෙමෙයි. මේ පවුලක්. අපි කතා කරන මේ යුනිටි එකක්. එහෙම නැත්තම් ඒකකයක්. මේ ඒකකයේ ඉන්න හැමදෙනාම මේකට සහයෝගය දක්වන්න වේවි. ඉස්සරහට අපි කතා කරමු කොහොමද පවුලක් විදිහට ඉතුරු කරන්න කියන එක පවා අපි ඉස්සරහට කතා කරමු. ඒතර අපි කරුණු විදිහට කතා කරමු කියපු නිසා මේ හතරවෙනි කරුණ අපි අද කතා කරන වැඩසටහන ආරම්භයේදීම ආදායම් මාර්ගයක් තනා ගන්න එකක් නෙමෙයි දෙකක් නෙමෙයි තුන හතරක් හරි. ඔබට ඒ හැකියාව තිබෙනවා දැන්. මම දන්නේ අබුදුමා උදාහරණ ටික ගන්න එක කොයිතරම් සාධාරණයිද කියලා. දැන් ඔබ වෘත්තීය ඉංජිනේරුවරයෙක්නේ. ඔබට හොඳ ආදායමක් ගන්න හැකියාවක් කරගෙන ඉන්න තිබුණාද එයාගේ පිටේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෘත්තීයමය තත්වයක ඉන්න කෙනෙක්. හැබැයි ඒ අතරේ ඔබ මාර්ගෝපදේශණයට යොමු වෙනවා. එතකොට ඔබ ඉංජිනේරු වරයෙකු හැටියට තියෙන අත්දැකීම් දැනුම මාර්ගෝපදේශනේ දැන් මේවා මිනිසුන්ගේ වටිනාකම වැඩි කරන්න හේතු වෙනවා. හරිද? අනිවාර්යෙන්ම මං කිව්වේ අර ගීසතිය කිව්වා මිනිට් වැලියු එකක් කියලා අපි කිව්වේ. මිනිත්තුවක් සඳහා ඔබට කවුරු හරි කෙනෙක් ගෙවන ප්‍රමාණයක් ඇති. අන්න ඒක වැඩි වෙනවා. මොකද මාසික ආදායම එන්න එන්න වැඩි වෙනවා කියලා කියන්නේ ඔබේ මිනිට් වැලියු එක වැඩි. ඒ හැම වෙලාවකම අපි බලන්න ඕන දේ තමයි ඔබගේ ඔය මිනිත්තුවකට ඔබේ තියෙන වටිනාකම වැඩි කරගන්නේ කොහොමද කියන එක. ඒකෝර ආදායම් මාර්ගයක් වැඩි කරගෙන හෝ නැත්නම් අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඔබේ ළඟ තියෙන වියදමක් අඩු කරලා වෙන්න පුළුවන්. හරිද? ඒතර මේක කරගත්තේ නැත්නම් ඔබේ අර ඉලක්කය කරා මම නැවත නැවත කියන එකත් කරදරයක්ද මන්දා? හැබැයි ඒ ඉලක්කය මතක් වෙන්න ඕනේ අපිට හැම වෙලාවෙම. ඔබ සමහර වෙලාවට ටික කාලයක් ගිහලා ඕක අමතක කරලා දානවා. හ්ම්. ඒසයි ඒක එහෙම වෙන්න බෑ. ඒ ඉලක්කයට ඔබ යන්න නම් අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න මේ රාමුවෙන් ඔබ ආවනේ මොන හරි ඉලක්කයක් කියලා රාමුවක් ඇතුලේ ඒ රාමුවෙන් පිටපණින්න බෑ. ඒ රාමුව ඇතුලේ ඉන්න ඕනි ඔබ. ඔව්. අපි විශේෂයෙන්ම ඉලක්කගත කණ්ඩායමක් ගැන කතා කරනවා. ඔබ කිව්වා ලංකාවේ ඉන්න අයටත් මේ කාරණේ අදාළයි. විදේශ රටවල ඉන්න ඔබටත් මේ කාරණේ අදාළයි. අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ දැන්. අපි දිහා බලාගෙන ඉන්න අය අතර ඉන්නවා ගෘහපාලිකාව. විදේශගතව ඉන්නවා. උන්ට ඒ වෘත්තිය තමයි කරගෙන යන්න පුළුවන්. ඒ අතර මේ වෙන වෘත්තීන් හොරෙන් කරන්න කියලා අපි කියන්නේ නැහැ. බුදුමා කියනවා මේ රැකියාවන් දෙකක් නෙමෙයි. ඔය ආදායම වෙන තැනක ආයෝජනය කරලා සමහරට ඒයින් යම් අමතර මුදලක් ලබා ගැනීමේ ක්‍රමයක් වෙන්න පුළුවන් උන් සකසා ගන්නට අවශ්‍යයි. අනිවාර්යයෙන්. දැන් අපි හිතමු දැන් මං කියවනේ මේක මේ පවුලක් විදිහට එහෙම නැත්නම් මේ යුනිට් එකක් විදිහට මේ වැඩේ වෙන්න ඕනේ. එතකොට ඔබම සමහර දැන් මේ පවුලේ ආදායමනේ වැඩි කරන්න යනවා. එතකොට පවුලේ ආදායම වැඩි කරන්න යනකොට ඔබ එක සාධකයක්. එතකොට මේ සාධක තව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුද බිරිඳ නම් රට ඉන්නේ. එහෙම නැත්නම් විදේශගත වෙලා ඉන්නේ. සාම්පුරුෂයා ලංකාවේ ඉන්න පුළුවන්. සා එයාටත් තියෙනවා මේකට යම්කිසි අපි කතා කරන විදිහේ මොන හරි ඉන්ෆ්ලුවන්ස් එකක් එහෙම නැත්නම් බලපෑමක් කරන්න පුළුවන්
දෙයක් කරන්න වෙනවා මෙයාට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මෙයාගේ පාට් එකක් එහෙම නැත්නම් කොටසක් තියෙනවා. ඒතර මෙයාට සිද්ධ වෙනවා අපි අපි අර මුලින් කියපු වගේ රට යන්නේ එක්කෝ නෝන රට යනවා පිරිඳ රට යනවා මහත්තයා ලංකාවේ ඉන්නවා මහත්තයාට ත්‍රිවිල්ලයක් අරන් දෙන්න. හරි මොනවා හරි. ඒ අරන් දෙන ත්‍රිවිල්ලයක් අරන් දෙන එක වෙන්න පුළුවන්. හැබැයි එයා දැනගන්න ඕනේ කොහොමද මේක අර අපේ ඉලක්ක කරා යන්න මේ ෆැමිලි එකේ එහෙම නැත්නම් මේ පවුලේ ඉලක්ක කරා යන්න කොහොමද මම මේක පාවිච්චි කරන්න කියන කතාව. සා සමහරක් වෙලාවට මම ත්‍රිවිලර් එක තියන් ඉන්නේ හන්දියේ හවස 6 වෙනකන් වෙන්න පුළුවන්. හැබැයි මට සිද්ධ වෙනවා මගේ ආදායම වැඩි කරගන්න නම් මේක අපි හිතමුකෝ ත්‍රිවිලර් එක අපි හිතමු හයර් කරන්න විතරයි තියෙන්නේ කියලා. මට සිද්ධ වෙනවා මේ ත්‍රිවිල් පාක් එකට එන ගමන් ගෙදර තියෙන මොනහරි පලා ටිකක් එහෙම නැත්නම් ගෙදර තියෙන පොල් ගෙඩියක් මේ හැම එකක්ම ගිනල්ල කොහේ හරි තැනකට දාගෙන යන්න එහෙම නැත්නම් තව වෙනින් ස්ථීර විදිහට තියෙන දෙයක් එහෙම අපි හිතමුකෝ ඩේලි එහෙම නැත්නම් දෛනිකව කවුරු හරි කෙනෙක් ඉස්කෝලේකට ඇරලවන්න තියනවා කියලා අන්න ඒ වගේ ස්ථීර දේවල් මේ සාමි පුරුෂයාට එහෙම නැත්නම් ලංකාවේ ඉන්න කෙනාටත් හදා ගන්න වෙනවා සමතර ආදායම් මාර්ග අනිවාර්යෙන් සකසා ගත යුතු වෙනවා හත ඔය ක්‍රමයේ තියෙනවා තවත් තාක්ෂණික කාරණා නැත්නම් ටික ගැඹුරු කාරණා ටීපයක් කතා කරන් ඊට කලින් අපි ගීතයක් රස විඳලෙමු මේක විරාමයක් කියලා කියනට වැඩිය රස විඳනේ සඳහා වෙන් වෙච්ච විනාඩි කිහිපයක් කිව්වොත් අතිශක්තියක් නෙමෙයි मत रन मुवा फिलिंग यक सी
ඔබ ගීතය රසවිඳින අතරෙත් කල්පනා කරන්න නැත්ති අපි අර කියපු කාරණා ගැන. ආව වශයෙන් තව එක ආදායම් මාර්ගයක් හරි ඔබේ ජීවිතයට අවශ්‍ය වෙනවා. ඒ මේ වියදම් ප්‍රමාණය වැඩි වෙච්ච නිසා නෙමෙයි. ඔබට පුළුවන් දැන් මේ ලෝකයේ සමාජය වෙනස් වෙලා තියෙන විදිහට ඔබේ වටිනාකම තව වැඩි කරගන්න. ඒ නිසා අපි යෝජනා කළේ ආව වශයෙන් තව එක ආදායම් මාර්ගයක්වත් හොයාගන්න වෙනවා. කළුදේ මහත්තයා නම් කියනවා දෙකක් තුනක් හතරක් තිබ්බත් කිසිම වැරද්දක් නැහැ කියලා. ඔබට පුළුවන්. ඔබ ඇතුලේ ඉන්නවා මේ හැමදේම කරන්න පුළුවන් බොහොම ශක්තිමත් මිනිස්සෙක්. ඒ නිසා බාහිර දේවල් ගැන බොහෝ හිතන්නේ නැතුව ඒ වෙලාවෙම ටිකක් හිතන් තව මට මොනවද කරන්න පුළුවන්. තව මට ආදායමක් ලැබෙන හොඳ දෙයක් මතුමා කිව්වා වගේ සමාජය පිළිගන්න, ලෝකෙ පිළිගන්න, ඔබට වටිනාකමක් එකතු කරන තව එක දෙයක් හරි කරන්න පුළුවන්ද කියලා. කළුදේ මහත්තයා ඔහොම කියනකොට මේ අපි තියා බලාගෙන ඉන්න හැමෝම දැන් මටත් කියන්න පුළුවන්. කරන්න නම් බොහෝ දේවල් තියෙන හරි කැමති කරන්න. හැබැයි ඉතින් තව සල්ලි කයක් හරි තිබ්බනම් තමයි හොඳ. එහෙම කිව්වාම මෙතුමා නම් මන් දන්නේ තව අය යෝජනා කරන්න පුළුවන්. එහෙනම් අර අපේ සිංහල භාෂාවේ මූර්දේශන හැන්නෙන් පටන් ගන්න එක වචනයයි තියෙන්නේ. ඔය වචනේ පිහිට තමයි තියෙන්නේ. බොහොම සරලව කිව්වොත් ණය. ණයක් ගන්න. ණයක් ගන්න. ණයක් ගන්න එක ණයක්ද? මෙහෙමයි අපි සාමාන්‍යයෙන් සමාජයේ තියෙනවා මේ විවාහාරයක් දුප්පතුන් ණය ගන්න පරිභෝජනය සඳහා. ඔව්. ධනවතුන් ණය ගන්න ආයෝජනය සඳහා. නිසා මෙන්න මේ කියන සංකල්පයන් දෙක හරියට තේරුම් අරගෙන ඔබ ණය යම් කිසි ණය මුදලක් ගන්නව නම් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. මේ ණය මුදල අපතේ ගියපු දෙයක් බවට පත් වෙන්නේ නැහැ. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ දැන් අපි ඉපදෙනකොටම පොහොසත් වෙලා ඉපදිච්ච අය බොහොම අඩුවෙන් ඉන්නේ. නිසා අපි අපේ සෝත්සාහයෙන්ම මේ කාර්යභාරයේ එහෙම නැත්තම් මේ අපේ ඉස්සරහට ගමන යන්න වෙනවා. නිසා අපිට අර මූලික ප්‍රාග්ධනය කියන එක අපිට හොයාගන්න සමහර වෙලාවට ණයක් ගන්න සිද්ධ වෙයි. එතකොට මේ ණය ගන්නේ මොකේටද? කොහොමද මම ගන්නෙ? එතකොට මොකද්ද තියෙනවා? දැන් අපි බැංකු ගොඩාක් තියෙනවා, රාශියක් තියෙනවා බැංකු. එතකොට අඩුම පොලියක් තියෙන අපිට දැන් අපි හැම වෙලෙම කැමති අපිට වාසි වෙනවටනේ. අපිට දුකක් වෙනවට අපි කැමති නෑ. අපිට වාසියක් වෙන එකට අපි කැමති. සා අපිට වාසියක් වෙන අපිට බොහොම ලාභදායී විදිහට අපේ මේ ඉලක්කය කරා යන්න ගන්න ණය. අපි ණයක් ගන්න මේක අපේ ඉලක්කේ කරා යන්න. සා සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඕන තරම් සමහර බැංකුවල අපිට ඒකට අවශ්‍ය ණය මුදල ගත්තට පස්සේ කොහොමද මේ ණය මුදල පරිස්සමෙන් තමන්ගේ පරිහරණය කරන්න තමන්ගේ ඕමනාව සපුරා ගන්න අවශ්‍යතාවය සපුරා ගන්න පරිහරණය කරන්නේ කොහොමද කියන එක බැංකුවලින් අපිට උපදෙසුත් දෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. මේව සමහර වෙලාවට අපි පාවිච්චි කරන්න ඇති ප්‍රශ්නේ තියෙන්නේ. මේ ණය මුදල අරගෙන කොහොමද මම මේක පාවිච්චි කරන්න ඕනේ? අර කලින් කියපු සංකල්ප දෙක ඇතුලේ මොන සංකල්පෙද මම පාවිච්චි කරන්නේ? මම ණය මුදල ගන්න පරිභෝජනයක් සඳහා නම් ඒකේ මුල් තිබිච්ච වචනෙට මම යනවා ඉබේම. දුප්පතෙක් වේවි. මම ණය මුදල ගන්න ආයෝජනයක් සඳහා නම් ඔබ ධනවතෙකු වේවි. ඒතර මේක අපි හැම වෙලේම කතා කරන දෙයක්. මේ සංකල්ප මතනේ මේ ලෝකේ හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ. අනිවාර්යයෙන්. සිතුවිල්ල මත. ඒතර සිතුවිල්ල මත තමයි හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ. ඒතර මේ සිතුවිල්ල තුලින්ම ඔබ දුප්පතෙක් කරන්න පුළුවන්, පොහොසතෙක් කරන්න පුළුවන්. කාර්යය ඊට පස්සේ සිද්ධ වෙන්නේ. සිතුවිල්ල තමයි මුල් වෙන්නේ හැම එකටම. ඒතර ඒ නිසා සිතුවිල්ලෙන්ම ඔබ ණය ගැනීම ඇතුලේ පොසිටිව් වෙන්න, ධනාත්මක වෙන්න. මේ ණය මුදල මම ගන්නෙ මගේ ආයෝජනයක් සඳහා. පැහැදිලිද? දැන් ඔය ණය ගන්න බය වෙන්න එපා. අනිවාර්යෙන්ම. ණය ගන්න ඔබ අද පෙළවෙන්නේ ඔබට මේ ණය ගෙවන්න පුළුවන් කියලා කිසියම් විශ්වාසයකින්. හැබැයි ඔබ ලබා ගන්න ණය මුදල ඔබට දරන්න පුළුවන් මුදලක් වෙන්න ඕනේ. පුළුවන් මුදලක් වෙන්න ඕනේ. අපි අර කිව්වේ ඔබගේ මාසික වියදම හදනකොට ඒකේ මුල හරියේ තියෙන අපි කියන ෆික්ස් වෙච්ච කොස්ට් එකක්. එහෙම නැත්නම් නිත්‍ය වියදමක් ඒක. ඒ වියදම තමන්ගේ අර වියදම් ලිස්ට් එකේ උඩින්ම තියාගෙන තමයි මේ ණය මුදල ගැන හිතන්නත් වෙන්නේ. පැහැදිලිව. දැන් මුදලේ අගයත් එක්ක අද ඔබතුමා අර පළවෙනිම වැඩසටහනෙදි කිව්වනේ රුපියල් 100කින් කරන්න පුළුවන්, එදා කරන්න පුළුවන් දේ අද කරන්න බෑ. ඔය මුදලත් එහෙම තමයි. ඔබ ණයක් හැටියට ගන්න මුදල ලක්ෂ වෙන්න පුළුවන්, මිලියන වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි ගාණක් වෙන්න පුළුවන්. එහි අද වටිනාකම හෙට වෙනකොට ඊට වඩා අංශු මාත්‍රකින් හෝ අඩු වෙලා. ඒ නිසා ඔය මුදල් අරගෙන වහාම ඔබ කරන ආයෝජනය නැත්නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය සමහරට ඔබ දීර්ඝ කාලයක් මුදල් එකතු කරලා කරන්න ගියොත් ඒ විදිහටම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කළුදේව මහත්තයා එක යෝජනාවක් කරනවා. ඔබට පුළුවන් නම් අද ණය අරගෙන හෙට ගෙවලා දාන්න. හරිද? පුළුවන් ඉක්මනට මේ මුදල ගෙවන්න. ඔව් අපි කියනවා දැන් ණයක් දැන් අපි කියවනේ මේ
नयगा प्रमोट कर नयगा मे ओगोल उन्दुकश्यतावेनवना एक मनोहरी व्यापार या कहमने यान वाहन या मनोहरी तमंगे आयोजने सदा मौलिक प्राग्दान याबट नय मुदलगटे अन्नवेनोपीट तरह नय मुदलगट गिट नय मुदल की तेन पुल संहारेलावट हिमनेता को गमी बैंक हिमनेता नगर तीन तब बैंक हिमनेता हदीस्य घट गमी पोली मुदल हलिगे मुनाने अभी नय मुदल गट कमकने किल की तर मे पियवा दमी मेदी अरे वेदम लिस्ट का खदन वगेम मेवट दोनों मूलिक ප්‍රවණතාව තියෙනවනේ මේ හැම එකම කොහොමද කරන්න කියන කතාව. ඒකද විශේෂයෙන්ම හරි වැදගත් ඉස්සර වෙලාම ණය පියවන්න බලන්න වැඩි අනු ණය පොලි අනුපාතිකයක් තියෙනේවා. ඒව තමයි ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ. වැඩි ණය පොලි අනුපාතිකයක් තියෙන ණය ඉස්සර වෙලා පියවන්න බලන්න. මොකද නැත්තම් සරලම කතාව මම හැම වෙලේම කියන එකනේ සරලයි. වැඩි පොලි අනුපාතිකයක් තියෙනවා කියන්නේ මට මාසෙකට වැඩි ගාණක් ගෙවන්න ඕනේ කියන කතාව. ඒතර මගේ අර වියදම මම අඩු කරනවා. තමන්ට හම්බෙන ගානේ මේ ණය පියවා දෙමීමේදී ණය කිහිපයක් තියෙනවා බලන්න වැඩිම පොලි අනුපාතිකයක් තියෙන ණය මොකද්ද කියලා ඒක ඉස්සෙල්ලා පියවන්න. එතකොට ඔබට මාසිකව යන වියදම අර වැඩි අපි කියන්නේ වැඩි කොටසක් නියන්නේ ඒකට. ඒ වැඩි කොටස අඩු කරගන්න පුළුවන්. හත මිනිස්සු කියනෝනේ හරි ආඩම්බරේ මං කාටවත් ණය නැහැ. අනිවාර්යයෙන්ම මං ලෝකෙට ණයත් නැහැ. මං කාටවත් ණය නැහැ කියලා ඒ හිතේ හැල්ලුවට තමයි එහෙම කියන්නේ. හැබැයි ඔබ ණය මුදල අරගෙන ඒ සාර්ථක ඉලක්කයක් සාක්ෂාත් කරගන්න තේ සාර්ථක වේ අවස්ථාවට සහභාගී වුණා නැත්නම් ඒ ඉලක්කයට ගියොත් මං හිතන්නේ අර මම කාටවත් ණය නැහැ කියන ආඩම්බරයෙන්ම ඔබට කියන්න පුළුවන් මම ණයක් ගත්තා තමයි හැබැයි අනිත් හැමෝටම වැඩිය ඒ ණය මුදල හරහාමට සාර්ථක වෙන්න පුළුවන් අනිවාර්යයෙන් ජීවිතේ අපිට දැනෙන අත්දැකීම් බොහොම ප්‍රායෝගිකව ඔබත් එක්ක කතා කරන්න තමයි ජීවිතේට ඉඩක් තුල අපි බලාපොරොත්තු වෙන්නේ මේ විරාමෙන් පස්සේ තවත් හොඳම හොඳ මාතෘකාවක් තියෙනවා අපිට කතා කරන්න ඔබට මට පෞද්ගලිකව බොහෝ සෙයින් දැනෙන සූදානමින් ඉන්න මේ විරාමෙන් පස්සේ ජීවිතේ ඉඩක් තුල මේ කතා බහ ඔබට දැනෙන දේවල් ඔබ ප්‍රායෝගික ජීවිතයේ අත්විඳින සහ ඇතම් විට ඇයි එහෙම වුනේ කියලා ඔබටම හිතා ගන්න බැරි දේවල් මුදල හා සම්බන්ධ කාරණා අපි කතා කරන්නේ ජීවිතයේ ඇතම් දේවල් අපිට හිතන්නවත් බැරි විදිහට මුදල් මත පාලනය වෙන නිසා ආශේ කළුදේව මහත්තයත් එක්ක අපි කතා කළේ අර විරාමයට කලින් අපි කිව්වා ඔබට මට ඍජුවම සම්බන්ධ මාතෘකාවක් ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා අපි පළවෙනි වැඩසටහනේ දෙවෙනි වැඩසටහනේ දෙහිම කිව්වා එදා වගේ නෙමෙයි අද හැම දෙයකම අපිට මිලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා අර සී අපිට කිව්වා අනේ කවදාවත් මං හිතුවේ නෑ මේ දේවල් අපිට සල්ලි වලට ගන්න සිද්ධ වෙයි කියලා ඔය සල්ලි ගෙවන්න අපිට සිහි කැඳවීමක් එනවා ඒ සිහි කැඳවීමට අපි හරි අකමැති ඔබේ දුරකථනය වෙන්න පුළුවන් ඔබේ විදුලිය වෙන්න පුළුවන් ජලය වෙන්න පුළුවන් ඔබේ නිවස වෙන්න පුළුවන් ඕනම තැනකදී මේ සිහි කැඳවීමට අපි සරලවම කියන වචනේ තමයි බිල් 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 ජීවිතේ වැඩි ප්‍රමාණයක් අපි බිල් එක තමයි සටන් කරන්නේ. බිල් ගේට්ස් මහත්තයා බොහොම සාර්ථක කෙනෙක්. හැබැයි ඔහුත් බිල් ගෙවනවා. හැබැයි මේ බිල් ඒ බිල් නෙවෙයි. බිල් එක ජීවිතයේ තියෙන ගනුදෙනු අපි කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ? අපි බිල් ගේට්ස් කියපු නිසා මම මේ කතා කරන්න චුට්ටක් හිතුවා මේ දැන් අපි සමහර වෙලාවට අපේ ගාව තියෙන මේ වැරදි සංකල්පයක් ගැන මම චුට්ටක් මතක් කරනම් මම කියන්නේ සිතුවිල්ල හරි වැදගත් වෙන නිසා. අර ඇමරිකාවේ අපි බැලුවොතින් සාර්ථක වෙලා ඉන්න වෙළඳ ව්‍යාපාරිකයන් يعني හොයලා බැලුවොතින් 70%කට එහා ඉන්නේ අපි කතා කරන මේ ඕල් විල්වත් පාස් නැති අය. සමේ ඔබට මොන හරි විදිහක තියනවා නම් වැරදි සංකල්පයක් ඔබ ආර්ථික විදිහට යහපත් වෙන්න එහෙම නැත්නම් ආර්ථික විදිහට ඉදිරියට යන්න ඔබේ අධ්‍යාපන මට්ටම කියන එක ලොකු විදිහට බලපානවා කියලා ඒක එසේ නොවිය යුතුයි කියලා හිතන්නේ. සප පැහැදිලි ඇමරිකාව කියලා කියන්නේ කොහොමද ආර්ථික බලවතයි බලවතානේ ඒ බලවත් වෙච්ච රටෙත් 70%කට එහා ආර්ථික බලවත්තු ඉන්නේ ඕලුවිල්ලත් පාස් නැති අය නම් ඔබට මොන කතාවද බිල් කියනකොට බිල් ඉස්සර නම් බිල් තිබුණ නැහැ කියලා පළවෙනි දවසේම කිව්වා දැන් බිල්
තෝගයක් තියෙන්නේ. මිටියක් එනවා බිල්. එතකොට ඔබට පුළුවන් වෙනවා සමහර වෙලාවට අපි දන්නවා දැන් ඔබට එන ලයිට් බිල් එක නැත්නම් කරන්ට් බිල් එක ඒ නිශ්චිත දවසක් තියෙනවා. ඒ දවසට වඩා පහු වුණාට මන් දන්නේ නැහැ ඔබ ඒක අත්විඳලා තියෙනවද ඔබ ඒක දැනුවත් වෙලා තියෙනවද කියලා. ඊට වඩා දවසක් හෝ වැඩි වෙච්ච ගමන් ඔබ නොදැනුවත්වම ඔබට ඒකට යම් කිසි මුදලක් අලුත් එකක් එහෙම නැත්නම් තව මුදලක් ඇඩ් වෙනවා එකතු වෙනවා. ඒක ඇත්තට දැනුවත් වෙලා නැති වෙදි. සමහරක් වෙන නිකන් අපි මොකද අර දඩ පොලියක් වගේ මේ. දඩ පොලියක් වගේ. ඒ නිසා ඔබ හොඳ පුරුද්දක් ඇති කර. අද එදා අපි ගිය සතියේ කිව්වේ පුරුදු වලින් පටන් ගන්න හොඳ පුරුද්දක් ඇති කරගන්න. සිංහලෙන් කිව්වොත් ඔන් ටයිම් බිල් ටික ගෙවන්න. බිල් ටික හරි වෙලාවට ගෙවන්න ඕනේ. ඒතර කරන්ට් බිල් එක ගෙවන්න මම දාගෙන ඉන්නවා නම් 25 මාසෙ. ඒතර 25 එක ගෙවන්න. සතියක් ඇතුළත ගෙවන්න කියලා තමයි සාමාන්‍ය දවස් 8ක් කියලා තියෙන්නේ මට මතක විදිහට බිල් එකේ. ඒතර මේ දවස් 8ක් ඇතුළත ගිහුවොත් ඔබ අර දඩේට අහුවෙන්නේ නැහැ. මොකටද නිකන් අපි මේ අමතර මුදලක් දැන් අපි හැම වෙලේම බලන්නේ මේ දැන් ලයිස්තු ගත කරලා මේ හැම එකක්ම අපි කරන්න යන්නේ අපේ වියදම අඩු කරගන්න. ආදායම වැඩි කරගන්නනේ. සා මේකදී පැහැදිලිව කියනවා ඔබ ඔබට ගෙවිය යුතු බිල් ටිකක් තියෙනවා. මේ බිල් ටික අනිවාර්යයෙන්ම නියමිත වේලාවෙදි ගෙවන්න. දැන් ක්‍රෙඩිට් කාඩ් තියන අය ඒක වෙනම මාත්‍රකාවක් මා විශාල දෙවන්ත මාත්‍රකාවක්. සැලකුවතින් ක්‍රෙඩිට් කාඩ් එකට ඒ අදාළ දවසේ දෙකේදී දැම්මේ නැත්තම් ලොකු ගානක් ඔබට සමහරට මිලදී ගත්ත භාණ්ඩවල වටිනාකමට වඩා වැඩි පොලියක් ගෙවන්න සෙවී අනිවාර්යයෙන්. සා ඔබට ගෙවන්න තියෙන බිල් ටික නිශ්චිත දවසක් තියාගන්න. ඒ නිශ්චිත දවස ඔබ තීරණය කරන්න ඕනේ. අර පොලි එහෙම නැත්නම් අමතර මුදලක් ඇඩ් වෙන්නේ නැති එකතු වෙන්නේ නැති නිශ්චිත කාල සීමාවකදී. පැහැදිලිව. ඒ වගේම මේ ඔබ කවදාවත් බිල කියවලා නැතුව ඇතිනේ. අපි බලන්නේ අවසානයේ එකතුව. එකතුව හැදුනේ කොහොමද කියලා වයිදෙන වැඩි දිනෙක කියවන්නේ නැහැ. ඒ වගේම අර මෙතුමා කියන දඩ පොලිය. දවස් 8කට පස්සේ මෙච්චරයි. මාසයක් ගියොත් මෙහෙමයි. සිඳලීමේ ලිපියාවට පස්සේ තමයි ඔබට මතක් වෙන්නේ. බල්බ එක පත් වුණාට රතු එළියේ. මම බිල ගෙවා නැත. අර මාසෙත් මාසෙ එකතු වෙනකොට ලොකු මුදලක් නෙමෙයි. පොඩි මුදලයි. හැබැයි ඒ බිල හරියට ඔබ කියෙව්වොත් එතනත් ඔබට ඉතිරියක් තියෙනවා. ඇයි මගේ විදුලි බිල මෙච්චර වැඩි? ඇයි මගේ වතුර බිල මෙච්චර වැඩි? ලීක් එකක් තියෙනවද? කාන්දුවක් තියෙනවද? මේ වගේ දේවල් දැනගන්න නම් හරියට මේවා කියවන්න ඕනේ. ඔබට ඒ සඳහා මම හිතන්නේ ලංකාවේ දැන් විදුලි බිල ගත්තොතින් ඔබට පහුගිය මාසේ කොහොමද ඔබේ විදුලි පරිභෝජනේ වෙලා තියෙන්නේ කියලා බිල් එකේ තියෙනවා. ඉස්සර බිල් එකේ ඒක තිබ්බේ නැහැ. දැන් එහෙම එකක් තියෙනවා. අපි කියන්නේ සංසන්දනය කියලා බලන්න පුළුවන්. ගිය මාසේ මම කොච්චර ඒකක ගාණක් පාවිච්චි කළා තියෙනවද? දැන් කොච්චර ඒකක ගාණක් පාවිච්චි කළාද? අපි සාමාන්‍යයෙන් කරන්නේ බිල අඩු වෙච්ච ගමන්ම එහෙම නැත්නම් ලයිට් බිල අඩු වෙච්ච ගමන්ම කරන වැඩේ තමයි වැඩිපුර පාවිච්චි කරන්න පටන් ගන්න. එහෙම නැතුව අර අඩු වෙච්ච එකේ වාසිය කිසි වෙලාවක අපි ගන්න යන්නේ නැහැ. අපේ පුරුද්දක් ඒ. අපි මොනවාද තෙල් බිල අඩු වෙච්ච ගමන්ම වැඩිපුර තෙල් ගහගෙන ගමන් යනවා මිසක් අර තෙල් මිල අඩු වෙච්ච එකේ වාසිය මොන වෙලාවකවත් අපි ගන්නෙ නැහැ. පැහැදිලිවම අපි මේ වගේ දේවල් ගැන දැනුවත් නැහැ කියන්න බෑ. අපි දන්නවා. හැබැයි අපි මේ වගේ හිතන්න උනන්දු නැහැ. ඒ උනන්දු නැති කමින් එක විනාඩියක් දෙකක් වැය නොකිරීමෙන් අපි ලොකු පාඩු විදිනවා. හැබැයි ඒ පාඩුව කියලා අපි දන්නේ නැහැ. අපි හිතනවා නේ මේකත් අපේ වියදමක් වෙන්න ඇති කියලා. කල් දෙමාත් එක නෑ. එහෙම නෙමෙයි. ඔබේ ඔය ආදායමෙන් ඔබට උද්දට ජීවත් වෙන්න පුළුවන්. රුපියල් 100ක් තියෙන කාලේ කල් දෙමාත් අර විශ්වවිද්‍යාලෙම ඉන්න කාලේ ඒ හම්බ වෙන පොඩි මුදලෙන් අපි හොඳට ජීවත් වුණා. හැබැයි රැකියාව කරත් අපි එහෙමමයි. ඊට වඩා පස්සේ කාලේ වුණත් ඔබේ අතට කීයක් ලැබුණත් හරියට අපි සකසුරුවමින් හරපිරිමැස්වෙන් කලමනාකරණයෙන් වැඩ කරේ නැත්නම් කොච්චර හම්බුණත් අපට සල්ලි ඇති වෙන්නේ නැත. ඔබතුමා තව කාරණාවක් විශේෂ කාරණාවක් මතක් කරනවා. ඒ තමයි ඔබේ මිලදී ගැනීම පිළිබඳව. දෛනික වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්. ඔබේ මිලදී ගැනීම නැත්නම් ඔබ මුදලක් ගෙවලා ගන්නා භාණ්ඩ වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන් මේ ඕන දෙයක් පිළිබඳව ඔබට හොඳ සැලසුමක් තියෙන්න ඕනේ කියලා. ලංකාවේ ඉන්න අයට වගේම 100%ක් මේක විදේශ රටවල ඉන්න අයට අදාළයි. අපි මුලදීම කතා කරපු සාකච්ඡාවකදී කිව්වා මේ අපි ගයක් හදන්න හරි එහෙම නැත්නම් මහත්තයාට ත්‍රිවිල් එකක් අරන් දෙන්න හරි යන්නේ. හැබැයි මාසයක් දෙකක් ගිහිල්ලා ගෙදරට ගේනවා අර ගේ දොරින් ගන්නත් බැරි ලොකු ටීවී එකක්. අර අවශ්‍යතාවය මොකක්ද කියන එක අනිවාර්යෙන් අපි බැලිය යුතුයි. එතකොට මේ
මිලදී ගැනීම වලදී දැන් අපි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරද්දී අපි කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා කියන්නේ මගේ හිතේවත් නැති දෙයක් ඒක අතේ නැති මුදලකට ගන්න දින කාඩ් එක ණය කාඩ් එක ණය කාඩ් එකක් ඒතකොට මගේ කඩේට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි මට මේක ගන්න අවශ්‍යතාවය ඇති වෙන්නේ මං ගෙදරින් යද්දි මගේ ගාව හිතේ හැම එකක් තිබුණේ නැහැ ගන්න මගේ ගාව අතේ 7-5ක් නැහැ ඒසම් පැහැදිලිව කියනවා ක්‍රෙඩිට් කාඩ් කියන එක නැති වෙන තරමට හොඳයි ඒක අපි කියන්නේ අර ගමේ ගොඩේ භාෂාවෙන් කිව්වොතින් ඉල්ලන් කන වැඩක් ඒක ඔබගේ වියදම් එහෙම නැත්නම් අනාගතයේදී කරන්න තියෙන මිලදී ගැනීම කරද්දී බොහොම සාර්ථක සාර්ථක විදිහට මේ මිලදී ගැනීම කරන්න ඕන නම් ඔබ අනිවාර්යෙන් බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා විශේෂයෙන්ම මේ ගන්න භාණ්ඩය එහෙම නැත්නම් මේ ගන්න සේවාව තමන්ට අත්‍යවශ්‍ය සේවාවක්ද කියන එක අනිවාර්යෙන් බලන්න වෙනවා එක සැරයක් නෙමෙයි 3-4 සැරේ බැලුවත් ප්‍රශ්නයක් නැහැ මොකද හේතුව මේ වියදම් කරන්නේ මම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික කවුරුත් දීපු සල්ලි නෙමෙයි සම මේක පැහැදිලිවම බලන්න ඕනේ මේ ගන්න සේවාව මේ ගන්න භාණ්ඩය මට අත්‍යවශ්‍ය දෙකක් එකක්ද සර් මේක අපි අර බ්‍රෑන්ඩ් නේම් වලට අහු වෙන හොඳකක් නෑ මේක මම බලන්නේ මගේ අවශ්‍යතාවය අඩුම මුදලකින් සපුරා ගන්න පුළුවන් වෙන්න මොකද්ද මට පාවිච්චි කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එක එහෙම නැත්නම් මොකද්ද වෙළඳ නාමය එහම මම මොන හරි වෙළඳ නාමයකට යටත් වෙන්න හොඳ නෑ කාගේ හරි උමනාවකටත් මේක කරන්න ඕනේ නෑ එහෙම නැත්නම් කාගේ හරි තැනක සමාජයේ ලොකුවට කැපී පෙනෙන්න හරි එහෙම අවශ්‍යතාවයකට මගේ මුදල් වියදම් කරන්න වැඩක් නෑ ඒකයි පැහැදිලිව කිව්ව මුලදීම මම ඔබ සරල වෙන්න ඔබ සරල වුණාම හරි ලේසියි මේ වැඩේ කරගන්න හරි ඒ මාතෘකා කිහිපෙම නැවත නැවත කතා කරන්න ඕනේ උදාහරණත් එක්ක අපි දැකපු දේවල් සහ විඳපු දේවල් හැබැයි ඒ මේ විරාමයේ නැත්නම් මේ විනාඩි කිහිපෙට පස්සේ
මේ ගීතමේ විරාමය අතරෙත් ඔබට හිතන්න දේවල් ඉතුරු වුණා. දැන් මේ අලුත් තාක්ෂණය අපේ දුරස්ථ භාවයන් සමීප කරන ක්‍රම මෙව ජීවිතේට ඕනේ. හැබැයි හර්ෂ කළුදේ මහත්තයා කියනවා ඇතම් දේවල් අවශ්‍යද අත්‍යවශ්‍යද කියන එක අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. දැන් මේක අත්‍යවශ්‍යද කියලා අපි හිතන්නේ කොහොමද? මේ දේ නැති වුණොත් මට මොකද වෙන්නේ? මම මියෙයිද? නැත්නම් මට මහා පාඩුවක් වෙයිද? එහෙම නැත්නම් මම මේ ඉන්න විදිහටම ජීවත් වෙයිද? ඔය විදි දෙකෙන් මට හොඳ ක්‍රමය මොකද්ද කියලා හිතාගත්තම අනාගතයේ දිසා වර්තමානයේ දෛනික මේ ඕනෑම දෙයක මිලදී ගැනීම සහ වියදම් අපිට පාලනය කරගන්න පුළුවන්. පුළුවන් අනිවාර්යෙන්. දැන් මම කලින් කිව්වෙත් අපි අවශ්‍ය සහ අත්‍යවශ්‍ය කියන කාරණේ හොඳටම පැහැදිලි කරගන්න වෙනවා. එතකොට අපි ඔබතුමිත් එක්ක කතා කරද්දි කිව්වේ දැන් අපි ගෙදරට ලොකු ටීවී එකක් ගේනවා කියලා හිතන්නකෝ. අවශ්‍යතාවය නෙමෙයි අත්‍යවශ්‍යතාවය නෙමෙයි අවශ්‍යතාවය ගැන හිතර ලොකු ටීවී එකක් ගේනවා. ඒක ඇතුලේ තව වියදම් රාශියක් හැදෙනවා. අපි හිතමුකෝ කරන්ට් බිල් එක වැඩි වෙනවා ඊට සාපේක්ෂව. අනිවාර්යයි. ඊට පස්සේ ඕකේ මොන හරි කැඩුණු තින් චුට්ටක් හරි මොනහරි වෙළඳ නාමයකට ඔබ වහල් විය යුතු නැහැ. හැබැයි ඒ වෙළඳ නාමය ඇතුලේ ඔබට වාසි රසක් නම් ගේන්නේ සමහරක් විට දැන් අපි හිතමුකෝ මොන හරි ෆ්‍රිජ් එකක් ගනිද්දී ඒකෙන් අහිතකර වායුවක් පරිසරයට නිකුත් වෙනවා නම් ඒව ගැනත් හිතන්න වෙනවා සමාජීය විදියට එහෙම නැත්නම් පරිසරික විදියට දේවලුත් හිතන්න වෙනවා අපි ඒ වගේම මේ බ්‍රෑන්ඩ් එකක් එහෙම නැත්නම් වෙළඳ නාමයක් හරි මොන හරි භාණ්ඩයක් ගනිද්දී බලන්න Tamanට තියෙන වැඩිපුර වාසි පැත්ත ඒක ගැන හිතලා ගන්න ඕනේ ඒක ගැන හිතලා ගනිද්දී ඔබට කරන්ට් බිල අඩු වෙන එක එක සාධකයක් දැන්පස්සේ ඔබට ඒක සඳහා වැය කරන්න තියෙන මුදල තව සාධකයක්. දැන් මේකෙන් ටීවී එකක්ම කියලා හිතමුකෝ. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකක්ම කියලා හිතමුකෝ. මේකේ තියෙන ආහාර හෝ වේවා මේකේ තියෙන අපිට පේන රූප රාමු හෝ වේවා ක්වොලිටි එක කියලා අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන එක ඒකත් අපිට අදාළව හම්බේ. හැබැයි හොඳින් මතක තියාගන්න අපි සමාජයේ තියෙන මතයක්නේ මිල වැඩි නම් හොඳයි කියන එකනේ. ඒක එහෙමම නෙමෙයි. මිල වැඩි නම් හොඳම වෙන්නේ නැහැ. ඒක සමහරේවට හරියනවා සමහරට හරියන්නේ නැහැ වෙළඳ උපක්‍රමයක් වෙළඳ උපක්‍රමයක් දැන් ඒක හරියට පාවිච්චි කරනවා මොන හරි අලුතෙන් ප්‍රොඩක්ට් එකක් අලුතෙන් නිෂ්පාදනයක් වෙළඳ පොළට දාන්න ඕන නම් පස්සේ දැන් කරන කපටිකමක් තමයි මිල වැඩියෙන් දාන මිනිස්සුන්ගේ මනසට ගිහිල්ලේ මගේ සිතුවිල්ලනේ මනසට ගිහිල්ල ඉවරයි මිල වැඩි එක හොඳයි හොඳයි කියන කාරණේ ඒක නෙමෙයි ඒ වගේම ඔබතුමා කියනවා මේ ලෝකෙට පේන්නේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. ලෝකෙ මිනිස්සු අපි දිහා බලන් ඉන්නෝනේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ජීවත් වෙන්නේ අපිට සතුට ලැබෙන විදිහට. ඒ නිසා අපේ භාණ්ඩ වේවා, අපේ සේවා වේවා, අපේ හැසිරීම වේවා සියල්ලම ලෝකෙට අවශ්‍ය විදිහට නෙමෙයි අපිට අවශ්‍ය පරිදි සකසා ගන්න වෙන්නේ. මොකද සමහරට කෙටි කාලයක් වෙන්න පුළුවන් ඔබ ඔය විදේශ රටවල ඉන්නේ. ඔබ නැවත නැවතත් ලංකාවට ගිහිල්ලා ජීවත් වෙද්දි හිටියට වඩා හොඳින් ඉන්න ඕනේ. කිසි තර්කයක් නෑ. හැබැයි හිටියට වඩා පල්ලෙහාට වැටෙන්න බෑ. අනිවාර්යයෙන්. ඒකද වෙන්නේ මේ අර අනිමතර මූල කාරණා වෙනවා අවශ්‍යතාවය. අපි අවශ්‍යතාවය මොකද්ද අත්‍යවශ්‍යතාවය මොකද්ද කියලා තේරුම් අරගෙන නැහැ. ඒකද හැම වෙලෙම බලන්නේ. දැන් අපි සමහරක් වෙලාවට දැන් සුද්ධ වගේ වේදන් කරන්න යනවා කියලා කියන්නේ. හැබැයි සිතුවිල්ල සුද්ධ වගේ වේදන් කරන්නේ නැහැ දැන්. නෑ දැන් ඉන්න සුද්ධ වේදන් කරන්නේ නැහැ. සිතුවිල්ලක් විදිහට බොහොම හොඳයි. සිතුවිල්ලක් විදිහට බොහොම හොඳයි ධනාත්මකව හිතලා ධනවතෙකු විදිහට හිතලා වේදන් කිරීම. සිතුවිල්ල ගොඩාක් හොඳයි. අපි කියන්නේ මාරම යහපත් කියලා කියන්නේ සිතුවිල්ල ගොඩාක් හොඳයි මගේ මනසේ ඇති කරගන්න මම ධනවත් කියන කතාව ධනවත් සිතුවිල්ල හොඳයි ඒ අපි කියනෝනේ හැම වෙලෙම කිව්ව දෙයක් නේ අපි ක්‍රියාව බවට පත් වෙන්නේ සිතුවිල්ල කියලා එතකොට ඔබ ධනවතෙකු කියලා හිතන තාක් හිතන්නේ නැති තාක්කල් ඔබගේ ධනවත් කියන ක්‍රියාවලින් එළියට එන්නේ නැහැ ඔබ ධනවතා කියන එක එහෙම නැත්නම් ඔබට සල්ලි තියෙනවා කියන එක ඔබට ඔබට යම් කිසි හැකියාවක් තියෙන කෙනෙක් ඔබ ඇතුලේ තියෙන අර විභව ශක්තිය ලොකු විභව ශක්තියක් තියෙන කෙනෙක් කියන එක මනසින් දකින්න ඕනේ මනසින් හිතන්න ඕනේ ඒ මනසින් හිතන දේ මනසින් දකින දේ තමයි දවසක ක්‍රියාව බවට පත් වෙන්නේ පැහැදිලිවම ඔබ නැවත වතාවක් ලංකාවට ආවට පස්සේ එහෙම නැත්නම් ඔබේ ඔය රැකියාවට යම් අවස්ථාවක විරාමය තියලා ගියොත් මේ අයව ඉලක්ක කරගෙන අපි විශේෂයෙන් කතා කරන නිසා අර අපි මුලින් කියපු කාරණේ තව ආදාය මාර්ගයක් ඔබට නැත්තම්
ඔය රැගෙන එන දේවල් ඔය විදිහට ඔබට නඩත්තු කරන්න බැරි වෙනවා. එනකොට තමයි අපි හිටියට වඩා පහළ අඩියකට වැටෙන. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් එහෙම කරන්න ඕනෙත් නැහැ. මෙතුමා කියන අර ධනවතාගේ සිතුවිල්ල හරි වැදගත්. එක උපමා කතාවක කියනවා මේක පුද්ගලෙක් උදේට රජෙක් වගේ කන්න කියලා කිව්වහම ඔටුන්නක් දාගෙන නිකන් බත් පිඟානක් කනවලු. ඇයි කියලා හැවම ඌ කියනවලු මම උදේට රජෙක් වගේ කනවා කියලා. ඒකෙන් කියන්නේ අර පුද්ගලයාගේ බාහිර ස්වරූපය නෙවෙයි ඇත්තටම ඌ ජීවිතේම සාර්ථක පුද්ගලයෙකු බවට පත්වීම. අපි කතා කරගෙන හිටියේ අර අනාගතයටත් වර්තමානට වගේම අනාගතයේදී අපි කරන්න ඕන මිලදී ගැනීම සම්බන්ධයෙන්. මොකද ඒ වෙනකොට සමහර විට අපි ආදායම් මාර්ග වෙනස් වෙලා තියෙන්න පුළුවන්. අපිට දැන් අපි සරලම කතාව තමයි මේ මේ මං කියන දේ වරදා වටහා ගන්න එපා. ඔව්. අපි හෙට කියලා දවසක් දැකලා නැහැ කවුරුවත්. පැහැදිලිව. ඊයේ කියන දවසට අද කියන මේ දැන් ඉන්න දෙයට ලොකු බලපෑමක් කරන්නත් බෑ. සා මං හැම වෙලේම ක්‍රියා කරන්න ඕනි, වැඩ කරන්න ඕනි, හැම දෙයක්ම සිතුවිලි මේ හැම දෙයක්ම ඇති වෙන්න ඕනි. මේ දැන් කියන දේ. සා මේ දැන් කියන දේ හරියට වැඩ කරන්න ඕනි. ඒතර අනාගතේ දේවල් ගැන හිතන එක දැන් මං එක එක පැහැදිලිව මේක වරදවට හගන්න එපා කියලා දැන් හරි දේ කරන්න. ඔබ මිලදී ගැනීමක් කරනවා නම් ඒ මිලදී ගැනීම දැනුයි කරන්නේ. අනාගතයට ආයෝජනය කරන එක වෙනම කතාවක්. ඒක අපි කතා කරමු ආයෝජන සැලැස්මවල ඒවත් එක්ක. ඔබ දැන් හරි දේ කරන්න. දැන් ප්ලෑන් කරන්න. දැන් වැඩ කරන්න. දැන් වැඩ කරන එකට ප්‍රතිඵල එහෙට හම්බ වෙන්න පුළුවන්. හැබැයි දැන් වැඩ කරේ නැත්නම් දැන් මේ දේ හරි දේ නිරත වුණේ නැත්නම් හරියට මේ ටික වියදම් කරේ නැත්නම් හරියට මේ දේ ඉතුරු කරේ නැත්නම් ඉදිරියට මං යම් දෙයක් මිලදී ගැනීම සඳහා දැන් මං ඒකට ප්ලෑන් කරේ නැත්නම් ඒකට ක්‍රියා කළේ නැත්නම් ඔය කියන ආ උදේට අපිට යන්න බැරි වෙනවා. එතකොට අපි ලොකු ටීවී එකක් ගමු. අද අපේ පුළුවන්කමට අපි සාමාන්‍ය එකක් ගමු. මුතුමාගේ වගේ අනාගතේ මීට වඩා බොහෝ යහපත් උනොත් අපි ලොකු ටීවී එකක් ගමු. නැත්නම් අපිට මේ ටීවී එකත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. එහෙම හිතනකොට ජීවිතේ හරි සතුටුදායකයි, හරි සරලයි. මේ කියන දේවල් එතුමා කියන වගේ මේ මහා න්‍යාය මේ තියරි නෙමෙයි අර සිංහලෙන් කියන්නේ. එතුමාගේ වචන වඩත් පුරුදු වෙලා. මේ තියරි නෙමෙයි මේ එතුමා විශ්වවිද්‍යාලෙ ගිහින් ආව කියලා ඔබට විශ්වවිද්‍යාලෙ දේවල් උගන්වනවා නෙමෙයි. නමුත් මේව ඇත්ත කතා. හිතන්න වෙනවා ඔබට. අඩුම ගානේ මේ පැයෙන් පස්සේ තව විනාඩි 10ක්වත් හිතන්න. එහෙම හිතුවම ඒ ඇත්ත තමයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් මේවා හොඳට දන්න අත්ඉඳපු අය අපි ඉදිරියේ ඉන්නවා. ඒ කියන්නේ කිසිම තරකයක් නැහැ අපි කියන්නේ නැහැ ඔබ සියලු දෙනාම මේවා නොදන්න අය කියලා. අවුරුදු ගාණක් මේ රටවල් වල ඉඳලා හොඳ සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. අපි හරි ආඩම්බරෙන් ඔබ ගැන කතා කරන්නේ. එහෙම අයටයි ඒ වගේම සාර්ථක වෙන්න ඉන්න අයටයි අපි පොදුවේ කතා කරන නිසායි මෙතරම් සරලව සහ සුහදව අපි කතා කරන්නේ. හර්ෂ කළුදේ මහත්තයා ස්තුති බොහොම. එතුමාගේ තනාගති සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මේ එතුමා ඉන්නේ මේ වෙලාවේ මේ මොහොතේ මේ වර්තමානයේ ඒ හරහා අනාගතයත් මේ වගේම වේ කියලා අපි විශ්වාස කරනවා. එතුමාට ස්තුති කියලා අද වැඩසටහනේ සමු දෙනවා. හැබැයි ලබන සතියේ යලිත් වතාවක් ඔහුව හමු වෙන්න සූදානම්ෙන් ඉන්න හිතලා ඉන්න. ඔහු ප්‍රශ්න අහනවා නෙමෙයි, හැබැයි ඒ කියපු දේවල් මේ දේවල් වලට සම්බන්ධ නිසා එතුමාට ස්තුති කියලා අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. Thank you.